Sama Buddhasse Namo tassa Bhagavato Arahato Sammasambuddhasse. Itipiso Bhagava Arahan Sammasambuddho. Vijjacarana Sampanno Sugato Lokavidu. Anuttaro Purisa Dhammasarati. Satta deva manussanam buddho bhagavati buddhaṃ jīvita pariyantaṃ saraṇaṃ gacchāmi svakkhāto bhagavatā dhammo sandindiko akāliko ehi passiko opanayiko Pacattang beti tambu binyo viti Dhammang jivita pariyantang saranang gacchami Supatipanno bhagavato savaka sanggo Ujupatipanno bhagavato savaka sanggo Nyaya patipanno bhagavato savaka sanggo Samichi patipanno bhagavato savaka sanggo Yadidan chattari purisa yugani Atta purisa pungala Esa bhagavato savaka sanggo Ahuneyo Pahuneyo, dakkineyo, anjali karaniyo, anuttaram punyakittam lokassati, sangam jivita pariyantam saranam gacchami. Sadhu, sadhu, sadhu. Megatat matsamagam sajjayanam. Vandami cetiyam sabbam sabbatane supatittitam Saririka dhatu mahabodhim buddharupam sakalam sada Yassa mule nisinnova sabbari vichayam akha Patto sabbam yutam santavan Detang Bodhipadepam Ime ete Mahabodhi Lokanathena Pujita Aham vite namassami Bodhiraja namastute Ganasarampa dittena Dipena tamadansina Tiloka dipam sambuddham pujayami tamonudam Sugandikaya vadanam ananta gunagandina Sugandinaham gandena pujayami tathagatam Vannaganda gunopetam Etam kusuma santatim Pujayami munindassa siripada sarurve Pujemi buddham kusumena nena Punyena metena labami mokkam Puppam milayati yata idam me kayo tatayati vinase bhavan sugandham sitalam kappam pasanna maduram subham paniya metam bhagava patiganhatu muttama adivase tuno bante gilana pachyam imam Anukampam upadaya patigan hatu uttama
අදිවාසේතු නොබන්තේ සබ්බං සද්දාය පූජිතං අනුකම්පං මුපාදාය පතිගන්හාතු බුද්ධම කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්චයම් කම මේ බන්තේ බූරි පඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්චයම් කම මේ ධම්ම සම්දිට්ඨික අකාලික කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්චයං කම මේ සංග සුපටිපන්න අනුත්තර ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං සබ්බේ දුක්ඛා පමුඤ්ඤේතු සාදු 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 අදයි හැම දිනකටම පෙරවන් සරණයි අද දවසේදී අපි මේ හැම සීලම දෙනා එකතු කරලා ඉන්නේ ඒ මීට මාසකට පමණ මැදින් මේ පරිලෝ යන්නේ දුනා වූ කරුණාවති ජයසිංහ මෑණියන් වහන්සේට ඒ ප්‍රමුදව රට මෑණියන් වහන්සේ පුණ්‍ය අනුමෝදනා සිද්ධ කිරීමේ මුඛ්‍ය පරමාර්ථයෙන් අද දවසේදී මේ ධර්ම දේශනාවක් ධර්ම දානයක් පවත්වලා ඒ රැස්වෙන කුසල් ඒ තමන්ගේ දියෝ ඒ මීට මාසකට පමණ මැදින් දියෝ මෑණියන් වහන්සේට අනුමෝදන් කිරීමේ ඒ උදාරතර පරමාර්ථය ඇතුව ඉතින් අපි මේ ධර්ම දේශනාවේදී අපි ඇත්තටම බලමු පොඩ්ඩක් කොහොමද ඇත්තටම අපිට මේ අපි මොනවා හරි මරණයක් හරි ඒ වගේ දෙයක් සිද්ධ වුණාට පසුව අපිට ඒ වගේ වෙලාවක කරන්න පුළුවන් දේවල් මොනවද ඒ වගේම අපි ඒ වගේ අවස්ථාවක අපිට ඇත්තටම හිතට ලොකු දුකක් දැනෙනවා අපිට අපි හිතට දැනෙන දුකක් ඉතින්දී ඇත්තටම තියෙන්නේ අපිට කයට දැනෙන එහෙම භෞතික දුකක් නෙවෙයි ඒ වගේ වෙලාවකදී අපිට ඇත්තටම දැනෙන්නේ. ඉතින් ඒ වගේ වෙලාවක ඇත්තටම බුදුහාමුදුරු බුදු පියාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ මොන වගේ කාරණාවක්ද මොන කොයි විදිහට බුදුහාමුදුරු දේශනා කරලා තියෙන්නේ අපි ඒ වගේ වෙලාවක ප්‍රේහිත පිළිබඳව අපි පොඩ්ඩක් සාකච්ඡා කරමු මේ ධර්ම සාකච්ඡාව තුළ. ඉතින් ඒකෙදී මේ සහසම්බන්ධ වෙලා ඉන්න පිරිසට මොනවා හරි ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා නම් මේ සාකච්ඡාව අතරතුර ඕන වෙලාවක කතා කරලා කිලුවන් සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙලා ඉන්නේ මහත් මහත්මීන්ටත් මොනවා හරි ගැටලු ප්‍රශ්නයක් තියෙන වෙලාවක් තියෙනවා නම් කතා බහ කරන්න පුළුවන්. ඉතින් ඇත්තටම අපි අරගෙන බැලුවාම ඇත්තටම අපි ඕනෑම කෙනෙක් මේ ලෝකයේ උපත්ති ලැබුණ සියලුම දෙනා කොයි හරි අවස්ථාවක කොයි හරි කාලයකදී ආපහු ඒ ජරා මරණයට පත් වෙන මරණයටත් පත් වෙන. ඉතින් ඒක සාමාන්‍ය මේ ලෝකයේ අපි අරගෙන බැලුවාම සාමාන්‍යයෙන් ඕනෑම ජීවියෙකුට සිද්ධ වෙන සංසිද්ධියක්. අපි එතකොට ඒක අපිට දැන් අපිට හිතට දුකක් දැනෙන ආකාරය අරගෙන බැලුවොත් එහෙම අපේ හිත අපිට දැන් අපිට දැනෙන දුක් අරගෙන බැලුවොත් මූලික වශයෙන් දෙආකාරයකට අපිට සලකන්න පුළුවන්. අපිට භෞතිකව දැනෙන දුකක් තියෙනවා. ඒ වගේම අපිට මානසිකව දැනෙන දුකක් තියෙනවා. අපිට කවුරු හරි පාරක් කෙල්ල කරුත් අපි අතපයක් කොහේ හරි වැදුනොත් අපිට වේදනාවක් දැනෙනවා, දුකක් දැනෙනවා. ඒ වගේම අපිට මනසට දැනෙන දුකක් තියෙනවා. ඒ වගේ එතකොට බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ මේ දෙකෙන් මේ මුළු බෞද්ධ දර්ශනය තුළම බෞද්ධ ආගම තුළ බෞද්ධ දර්ශනය තුළ දේශනා කරන්නේ කතා බහ කරන්නේ මෙන්න මේ මානසික දුකෙන් නිදහස් වීම සම්බන්ධව තමයි. ඔබ බුදු පියාණන් වහන්සේටත් ඇත්තටම බුද්ධත්වයේ ලැබුවාට පසුවත් බුදු පියාණන් වහන්සේටත් ශාරීරිකව වේදනා දෙනිච්ච අවස්ථා අපි ත්‍රිපිටකය තුළ දැකලා තියෙනවා, සඳහන් වෙනවා. අපි බෞද්ධ සාහිත්‍යයේ බෞද්ධ ලිටරචර් ගැන බලනකොට ඒ ගොඩක් තැන්වල ඒ වගේ සඳහන් වෙච්ච අවස්ථා තියෙනවා. ඉතින් ඒ බුදු පියාණන් වහන්සේටත් ඇත්තට මේ භෞතික දුක ඉක්මවා යන්න පුළුවන් වුණේ නැහැ. ඒ කියන්නේ අපි පරිනිර්වාණයෙන් පසු අපහු ඒතර කවුරු හරි පුද්ගලෙක් පවතින්නේ නැහැ. ඉතින් ඒ
ජීවත්ව සිටිද්දි භෞතික දුක ඉක්වා යන්නේ මේ විදිහේ හැකියාවක් නැහැ. ඉතින් ජීවත්ව නැති අවස්ථාවක් කියන්නේ ඉතුරු පුද්ගලයෙක් නැහැනේ. ඉතින් එතකොට අපිට මේක දේශනා කරන්න මේ සඳහන් කරන්නේ අපේ හිතට දැනෙන අර මානසික දුක සම්බන්ධව තමයි කතා බහ කරන්නේ. එතකොට අපි අපේ හිතේ ස්වභාවය අරගෙන බැලුවොත් එහෙම දැන් අපිට ජීවිතවල අපිට සර්ප්‍රයිසස් හම්බ වෙනවා. දැන් අපි හිතමු කවුරු හරි කෙනෙකුට මොනවා හරි මේ සර්ප්‍රයිස් බර්ත්ඩේ පාටි එකක් හරි මොනවා හරි ඒ වගේ සර්ප්‍රයිස් දෙයක් කරාම තෑග්ගක් හම්බුනාම හරි කවුරු හරි කෙනෙක් හම්බුනාම හරි ඒ වගේ සතුට අවස්ථාවක් අපි මොන තරම් ඒ වගේ පුදුමයට පත් වෙන සතුටට පත් වෙන අවස්ථා තියෙනවා. එතකොට ඒ වගේ වෙලාවක් අපි අරගෙන බැලුවොත් අපිට ඒ වගේ වෙලාවක ඇත්තටම මොකද්ද වෙන්නේ? ඒ වගේ වෙලාවක දැන් අපිට අපි හිතමු අපිට සර්ප්‍රයිස් එකක් කවුරුහරි සර්ප්‍රයිස් බර්ත්ඩේ පාටි එකක් හරි මොනවා හරි ඒ වගේ දෙයක් තිබුණාම ගොඩක් සතුටටපත් වෙනවා. එතකොට ඒ වගේ වෙලාවක ඇත්තට අපිට වෙන්නේ මොකක්ද අරගෙන බැලුවොත් අපිට එතෙන්දී ඇත්තටම අපේ වෙන්නේ අපි බලාපොරොත්තු නොවිච්ච දෙයක් අපිට unexpectedly අපිට ඒ බලාපොරොත්තු නොවිච්ච දෙයක් ඒ වෙලාවේ ලැබෙන එකක්. එතකොට අපි ඒක අර පොසිටිව් දෙයක් ඒක වුණාම අපි ගොඩක් සතුටකටපත් වෙනවා. අපි ඒ අවස්ථාවක අපි ගැටි සතුටටපත් වෙන්නේ අපිට බලාපොරොත්තු ඒක පොසිටිව් දෙයක් නම් අපිට ඒක හොඳ දෙයක් විදිහට තිබුණාම අපි ලොකු සතුටකටපත් වෙනවා. ඒ වගේම අනිත් පැත්තට අපිට ඒක ඒ සර්ප්‍රයිස් එක දුක්ඛදායක දෙයක් නම් අසතුටුදායක දෙයක් නම් ඒක අපි ලොකු අසතුටකටපත් වෙනවා. එතකොට ඇත්තටම අපිට එතෙන්දි සිද්ධ වෙන්නේ අපි අර බලාපොරොත්තු වෙන දේ අපි ඒ බලාපොරොත්තුවක් නැතුව ඒ කියන්නේ හදිස්සියේ මොනවා හරි දෙයක් අපේ හිතට අපි එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැතුව ඉන්න වෙලාවක එහෙම දෙයක් දැනුණාම අපිට ඒක හොඳ දෙයක් නම් ඒකට සතුටක් දැනෙනවා, ඒක නරක දෙයක් නම් අපිට ඒකට දුකක් දැනෙනවා. අපිට ඒ වගේ අර ලොකු සතුටක් ලොකු දුකක් අපිට දැනෙන්නේ දෙපැත්තටම. අන්න ඒ වගේ අපි බලාපොරොත්තු නොවන දෙයක් අපේ හිත බලාපොරොත්තු නොවන දෙයක් අපිට සිද්ධ වෙනකොට ඒක තමයි ඇත්තටම වෙන්නේ. අපි අටලව දහමට කම්පා වෙනවා කියන එක අරගෙන බැලුවත් අපි අටලව දහමට කම්ප වෙනවා කියන්නේ ඔය කාරණේම තමයි. අපි කියන්නේ කීර්ති ප්‍රශංසා යසයිස දුක සැප ඒ දේවල් වලට අපි මේ අපේ හිත චලනය වීම තමයි අපි කියන්නේ. දැන් අපි අහලා තියෙනවා මම හිතන්නේ මේ පිරිස හැමෝම අහලා ඇති අපි බෞද්ධ දර්ශනය තුලත් කතා කරනවා අපි නිශ්චලතාවයට කියන්නේ නැත්නම් අපි හිත තැම්පර් තීමකට පත් වෙනවා කියලා මේ බෞද්ධ ආගම බෞද්ධ දර්ශනය තුළ බෞද්ධ මාර්ගයේ ගමන් කරනකොට. එතකොට ඇත්තටම වෙන්නේ අපි අන්න ඒ වගේ අපි දැන් අපි එදිනෙදා ජීවත් වෙනකොට අපි හැමෝම උපතේ සිට මේ ජීවත් වෙනකොට අපි මේ සීලම දෙනා අවුරුදු 10 15 20 60 70 80 එහෙම ජීවත් වෙලා තියෙනවා. ඉතින් අපිට අන්න ඒ අවස්ථාවල් වල දැන් ඒ එතකොට අපි මේ ජීවත් වෙනකොට හැමතිස්සෙම අපි මේ ජීවිත කාලය ගත කරනකොට අපේ ජීවිතය කියලා කියන්නේම අපිට ওই වගේ සංසිද්ධීන් වල විවිධාකාරයේ උච්චාවචනයන් වලට අපේ හිත වාජිනිය වෙනවා. අපි මෙහෙම ඒකීය සරල රේඛාවක් දිගේ අපේ හිත ගමන් කරන්නේ නැහැ හැමතිස්සෙම. අපිට මේ හොඳ දේවල් හම්බ වෙනවා, නරක දේවල් හම්බ වෙනවා. අපිට අන්න ඒ වගේ හම්බ වෙන ඒවත් එක්ක ඊට සාපේක්ෂව අපේ හිත ඒක අපි අර කොවිතරම් දුරකට බලාපොරොත්තු වෙලා තියෙච්ච අන් ඒ කියන්නේ බලාපොරොත්තු නොවී එක වෙනවද කියන එක මත අපේ ඒ දැනෙන දැනීම ලොකුවට වෙනස් වෙනවා. ඒක ඇත්තටම අපිට දැනෙන වේදනාව තව ආකාරයකින් කියුවොත්. එතකොට ඒකෙදි ඇත්තටම වෙන්නේ අපිට ඒ අපි බලාපොරොත්තු නොවන අවස්ථාවක ඒ වගේ දෙයක් සිද්ධ වෙනකොට අපේ හිතට අපිට ඒක මේ accept කරන්න කියන්නේ අපිට මේ ඒකට එකඟ වෙන්න. එහෙම නැත්නම් අපිට ඒක ඒ විදිහට බාරගන්න තියෙන නොහැකියාව තමයි අපේ හිත ඒ තරම් ලොකුවට එහෙම චලනය වෙන්නේ. එතකොට අපිට ඒක ලොකු දුකක් වෙන්නේ, ඒ වගේම ලොකු සතුටක් වෙන්නේ. අපි ඒකෙන් අර මේ අපි දැන් උද්දාමයටපත් වෙන සතුටකින් ඒ වගේ ඒක අපි හොඳ දෙයක් හින්ද අපිට ඒක එහෙම අපහසුයක් හරි මේ එහෙම දැනෙන්නේ නැහැ. ඒකට අපි කැමති. ඒ වගේම හැබැයි ඒක අනිත් පැත්තට යන වෙලාවට අපිට ඒක දැනෙන ලොකු අපහසුයක් හිතට ඒක සමහර විට ඒක ඇඟටත් දැනෙන්න පුළුවන් ලොකු අපහසුයක් ඒත් එක්ක. එතකොට ඒක වෙන්නේ අපි ඒක ඇත්තටම පිළිගන්න තියෙන අපිට අකමැති ඒක අපි අපේ හිතේ ස්වභාවය සාමාන්‍ය හිතේ ස්වභාවය ඒක තමයි. අපි දෙයක් පිළිගන්න තියෙන අකමැත්ත උද අපේ බලාපොරොත්තු සහ රියලිටි එක අතර වෙනස තමයි ඇත්තටම අපිට මේ අවස්ථාවල සිද්ධ වෙන්නේ. අපේ බලාපොරොත්තු අපි හිතමු අපි යම් විසලාවක මේ මට්ටමේ තියෙනවා කියලා අපේ ඇත්තටම රියලිටි එකේ ඉතා විශාල ලොකු දෙයක් හරි මේ ඒ කියන්නේ පොසිටිව් දෙයක් වුණොත් ඒක සතුටක් වෙනවා. අනිත් පැත්තට නෙගටිව් දෙයක් වුණොත් එහෙම ඒක ලොකු දුකක් වෙනවා.
එතකොට අපි ජීවත් වෙන මේ අපි ජීවත් වෙන හැම මොහොතකම අපිට මේ වගේ සංසිද්ධියක් සිද්ධ වෙනවා. අපිට යම්කිසි දැනීමක් තියෙනවා. ඒ දැනීමකදී අපිට ඒ වගේ දෙයක් තියෙනවා. ඒකේ ඇත්තටම සියුම් වෙන්න පුළුවන්. අපි ගොඩක් වෙලාවට සාමාන්‍ය ජීවිතය තුළ දැන් අද දවසේ ගත්තොත් එහෙම ඔයගොල්ලෝ හැමෝටම මේ සමහර වෙලාවට එහෙම ලොකු හැලහැප්පීමක් මොකුත් තියෙන්නේ නැතුව ඇති. මේක බොහොම මේ ආසන්න මෙහිම ස්මූත් යන්න පුළුවන්. සමහර කෙනෙකුට හිත නොවෙන්න පුළුවන් අර දවසේදී ගත කරපු ජීවිතයේදී. එතකොට ඒ තැන්වලදී අපිට අර දුකක් දැනෙන්නේ ඇත්තටම අපි මෙන්න මේ හිතේ මේ ස්වභාවය එක්ක. එතකොට බුදුපියාණන් වහන්සේ මේකට දේශනා කරලා තියෙන්නේ ඇත්තටම අපේ හිත පිළිබඳ අවබෝධය. දැන් බුදුහාමුදුරුවෝ ගොඩක් අවස්ථාවල දේශනා කරලා තියෙනවානේ හිතේ ස්වභාවය තේරුම් ගන්න මාර්ගය. දැන් අපේ සියලුම දේවල් දැන් චේතනහම් භික්කවේ කම්මං වදාමි කියලා අපි බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එතකොට ඒ කියන්නේ චේතනාවෙන් තමයි අපිට මේ සියලු දේවල් දැනෙන්නේ මේවා. එතකොට එතෙන්ති බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ ඇත්තට මේ හැම තැනකදීම අපේ හිත ගොඩනැගෙන ආකාරය අපේ හිත ගොඩනැගෙන ස්වභාවය විදිහ අනුව තමයි අපිට සැප දුක දැනෙන්නේ. දැන් පටිච්චසමුප්පාදිය විද්‍යාපච්ච සංඛාර විඥාන ඒ විදිහට විස්තර කරන්නේ හිතේ හිත හිතක් ගොඩ නැගෙන එහෙම නැත්නම් යම්කිසි දැනීමක් සිද්ධ වෙන දේ සිද්ධ වෙන ආකාරය විස්තර කරපු විදිහ තමයි පටිච්චසමුප්පාදේ විස්තර කරන්නේ. ඒක පටිච්චසමුප්පාදේ අපි විස්තර කරගෙන එනකොට එතන පස්සපච්චා වේදනා කියලා මේ වේදනාව තමයි අපිට මේ සැප දුක විදිහට දැනෙන්නේ. අපිට ඒ දැනීම සිද්ධ වෙන්නේ සැප දුක විදිහට අපි පටිච්චසමුප්පාදේ අරගෙන බැලුවොත් එහෙම. ඒ කියන්නේ වේදනාව කියන දේ තමයි අපිට අර සතුටක් හෝ අසතුටක් විදිහට දැනෙන්නේ. එතකොට ඒක සිද්ධ වෙන්නේම අපේ අර අපේ පස්ස වෙන ආකාරයෙන් නැත්නම් අපි ඒක ඒ ගොඩනගෙන ආකාරයෙන් දැනෙන ආකාරයට. එතකොට මම මේ වෙලාවේදී මේ කාල වේදවත් එක පටිච්චසමුප්පාදය අරගෙන දීර්ඝ සාකච්ඡාවකට යන්නේ නැහැ. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් එතෙත් අහන්න පුළුවන් මේ සියලුම සම්බන්ධ වෙලා ඉන්න ඕනෑම පින්නති එකට. ඉතින් එතෙන්දී ඒ කියන්නේ පටිච්චසමුප්පාදය ඇත්තටම අපිට මේ එකපාර හිතක් ගොඩනැගෙන ආකාරය තමයි අපි විස්තර කරන එක විදිහක් තමයි පටිච්චසමුප්පාදය කියලා කියන්නේ. ඒ වගේ අපි බෞද්ධ දර්ශනය තුළ බෞද්ධ ආගම තුළ අපි කතා කරන විවිධ ස්වභාවයන් තියෙන හිතක් ගොඩනැගෙන ආකාරය අපි පංචස්කන්ධය ඒ කියන්නේ මේ අරගෙන කතා කරන රූප වේදනා සංඥා සංකාර විඥාන. එතකොට ඒ හැමතැනකදීම අපි මේ කතා කරන්නේ අපි හිත ගොඩනැගෙන ආකාරය. දැන් ආපහු වෙතින්දි හිත කියලා කියන්නේ මේ දැනීමක් අපිට යම්කිසි දැනීමක් සිද්ධ වෙන ආකාරය. එතකොට අපි දැන ගැනීමක් අපේ මේ අත්දැකීමක් ගොඩනගෙන ආකාරය. අපි මේ ජීවත් වෙන හැම මොහොතකම අපිට යම්කිසි ආකාරයක අත්දැකීමක් තියෙනවා. අපි දැන් මෙතන මුලින්ම අපි තැන්පත් කරා ගෙන පූජ කරා බුදු පියාණන් වහන්සේ ඉදිරි ඒ වගේම ගිලපස බුදු පූජා තැන්පත් කළා. එතකොට අපිට ওই හැම එකම දැන් ඊට පස්සේ ඒ වෙලාවේදී මෙතන මේ සාත්මෙත් විහාරස්ථානයට ඇවිල්ලා සම්බන්ධ වෙලා ඉන්න මේ දෙන්න පිළ මෙතනට සම්බන්ධ කරා ඒක පිළ මේ තැන්පත් කරා පිළිල කරගෙන ඇහිලි. එතකොට අපි ওই කෑල්ල අරගෙන බැලුවත් අපි මේ කරපු වැඩේ වෙන්නෙම මේ දැන් විනාඩි පැය භාගයකට විතර ආසන්න කාලයක් මේ ක්‍රියාවලිය තුළ අපි දැන් ඉන්න මේ ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙලා. එතකොට මේක පටන් ගත්ත වෙලාවේ ඉඳලා මේ වෙනකන් අපි හැමෝම ගත්තත් අපි හැමෝටම මේ මේ පැය භාගය තුළ අපේ ජීවිතය කියලා කියන්නේම මේ පැය භාගය තුළ අපි ලබපු අත්දැකීම්. අපි මේ මොහොතක් පාසා අපි ලබපු අත්දැකීම් ටිකේ එකතුව තමයි අපේ මේ එක්ස්පීරියන්සස් වල එකතුව තමයි මේ පැය භාගය තුළ ජීවිතය කියලා කියන්නේ. තර් මේ පැය භාගය තුළ අපේ ජීවිතයේ ලොකු හැලහැප්පීමක් නොවිච්ච ඉඳ අපිට එහෙම ලොකු දුකක් හෝ සතුටක් අසතුටක් හෝ සතුටක් දැනෙන්න සමහර කෙනෙකුට එහෙම තිබුණා නම් දැනෙන්න පුළුවන් සමහර කෙනෙකුට නොදැනෙන්න පුළුවන්. එතකොට අපි ආපහු ඕක දැනෙන ස්වභාවය අරගෙන ගත්තාම අපි ඇසට අපිට මේ දැනගැනීම සිද්ධ වෙන්නේ අපිට ඒ දැනීම සිද්ධ වෙන ක්‍රියාවලිය තුළ අපි මේ දැනගැනීම සිද්ධ වෙනකොට අපි ඒක අපේ මේ ෆැකල්ටිස් හයකට වින් කරලා දක්වනවා. ඒ කියන්නේ ඇස කන නාසය දිව ශරීරය මන කියන ආකාරයට හැට රූප කනට ශබ්ද නහයට ගඳ සුවඳ ඒ වගේම දිවට රස කයට ස්පර්ශය හිතට සිතුවිලි කියන විදිහට එහෙම නැත්නම් මන ධම්ම ආකාරයට අපිට මේ හැමතැනකදීම ඒ ඒ ඒ අත්දැකීමක් ලැබෙනකොට අපිට ඒ විදිහේ දෙයක් හම්බ වෙනවා හැට රූපයක් ඒ වගේ. එතකොට මේ පැත්තෙන් මේ ඇස කන නාසය දිව ශරීරය මන කියන්නේ ඒ වගේම අනිත් පැත්තෙන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ සිතිවිලි කියන්නේ අපිට හම්බ වෙන ඔබ්ජෙක්ට්ස්
මෙන්න මේ ඔබ්සර්වර් පැත්ත තමයි මේ පැත්තෙන් හම්බ වෙන්නේ. එතකොට එන්නේ මම කියන දැන් අපි මේ අසකනාශී දිවි ශරීරයේ මන කියන අපිට ඔබ්සර්ව් වෙන්නේ ආකාරයෙන්. එතකොට ඒක තමයි ඇත්තටම අපි මම කියලා තව විදිහකට හඳුන්වන්නේ. අපිට මම කියන ස්වභාවය දැනෙන්නේ ඇත්තට මේකයි. එතකොට ඒක තුළ අපිට මේ පැත්තෙන් ඔබ්සර්වර් කෙනෙක් ඉන්නකොට අපිට මේ පැත්තේ ඔබ්ජෙක්ට් එකක් හැමතිස්සෙම හම්බ වෙනවා. එතකොට ඒක හිතට සිතුවිල්ලක් වෙන්නත් පුළුවන්. එතකොට ඔන්නෝය අපි අර ලබන හැම අත්දැකීමක් තුළම අපිට ඔන්නෝය වගේ දෙපැත්ත තියෙනවා. එතකොට මේ විදිහ තමයි අපිට ඒ අත්දැකීමක් ලැබෙන්නේ. එතකොට ඊළඟට අපි මේ හැම දෙයක්ම දැනගන්නේ ආපහු අපිට මේ අසකන නාශි දිව ශරීරයේ මන කියන හැම දෙයකටම දැනෙනවා. අපි මේ හය ආකාරයට විස්තර කරාම බුදුහාමුදුරුවෝ මේක මේ උන්නා බ්‍රාහ්මණ සූත්‍රයේදී විස්තර කරන උන්නා බ්‍රාහ්මණයා ඇවිල්ලා ප්‍රශ්නයක් අහනවා. මේ ඇසකන නාසය දිව ශරීරය කියන ඒවට දැනෙන්නේ නැහැ මොකුත්. එතකොට මේවා දැනගන්න විඳින්නේ කවුද කියලා. එතකොට බුදුහාමුදුරුවෝ මම සූත්‍ර සම්පූර්ණ කතාව නෙවෙයි ඉතින් කෙටියෙන් අරගත්තේ. එතකොට බුදුහාමුදුරුවෝ ඉතින් විස්තර කරගෙන යනවා මේ ප්‍රශ්නේ අහගෙන අන්තිමට ගිහිල්ලා හිතයි විඳින්නේ. ඊට පස්සේ එතනින් අහන වෙන හිතට පිළිසරණ මොකක්ද? එතකොට හිතට පිළිසරණ සතිය. එතකොට සතියට පිළිසරණ බුදුහාමුදුරුවෝ කියනවා මේ නිවන. එතකොට සතිය කවදා හරි සතිය වත්කොට නිර්වාණය පූර්ණ වෙනවා කියන කාරණාව. එතකොට ඒ සූත්‍රය ඊට පස්සේ තව තියෙනවා මේ කීපයක් කාරණා කතා බහ කරනවා. අපි එතෙන්ට විතරක් ආවොත් එතකොට බුදුහාමුදුරුවෝ එතෙන්දී විස්තර කරන්නේ මේ හිතට අපි දැන් සීලොම දේවල් දැනගන්නේ හිතෙන් කියන කාරණේ. අපිට ඒ දැන් හිත කියලා කියන්නේ තව විදිහකට කිව්වොත් ඒ දැනීමට. දැන් අපේ මේ ශරීරයට දැන් ඔගොල්ලෝ හැමෝම විතර දැන් ඉල්ල වාඩි වෙලා ඉන්නවනේ. එතකොට බිම ස්පර්ශය කියන එක මේ මුළු කාලය තුළම තමන්ගේ මේ අපි මේ ශරීරය ගත්තොත් කොයිතරම් දේවල් අපේ ස්පර්ශ වෙලා තියෙනවද? අපි දැන් කන්නට දාගෙන ඉන්නා කියන කන්න තියෙනවා. ඒ වගේ මාස්ක් දාගෙන ඉන්නකොට මාස්ක් එක ස්පර්ශ වෙලා තියෙනවා. ඒ වගේ අපි ඇඳුම් තියෙනවා. අපි මේ සියලුම දේවල් එකපාර අපිට දැනෙන්නේ නැහනේ. එතකොට දැන් අපි මේ human anatomy ගැන කතා කරන්න යන්නේ මොන වෙලාවේ මොකද ස්නායු වලින් ගත්තත් අපිට හැබැයි දැනින්නේ මේ දැනීමක් සිද්ධ වෙන්නේ අපිට හිතට දැන ගැනීමක් දැනෙන්නේ සහ අපිට ඒ දැනෙන දේ පිළිබඳ අනුව තමයි අපිට ඒ සැප දුක දැනෙන්නේ. එතකොට ඒ දැන ගැනීම සිද්ධ වෙන්නේ ඇත්තටම හිතෙන්. ඒ හිත අපි ඒ දැන ගැනීමට තව විදිහකට කිව්වොත් ඒ හිත කියලා කියන්නේ. ඉතින් එතකොට ආපහු අපිට අර මම කලින් කිව්වේ අපි මුලදී කතා කරපු මේ දේවල් අපිට මොනවා හරි දෙයක් unexpectedly වුණාම අපිට සර්ප්‍රයිස් එකක් තියෙනකොට ඒක positive හෝ negative වුණාම ඒක විඳින්නත් ඇත්තටම අපේ හිතෙන්. ඒකත් අපිට හිතට දැනෙන තවත් දැනීම. එතකොට ඉතින්දී අපිට ඒ දැනීම තුළ දුකක් ගොඩනගන්නේ කොහොමද කියන එක අපිට දැනගන්න තියෙන විදිහ තමයි බුදුහාමුදුර දේශනා කරේ මේ සතිය සතර සතිපට්ඨාන කියන කාරණාව. ඒ කියන්නේ සතිය කියලා ඇත්තටම අපි මේ සතර සතිපට්ඨානය තුළ කතා කරන්නේ අපිට ඔන්නේ ලබන අත්දැකීම් අපේ හිත අපි මේ දිනදා ජීවිතය තුළ අපි විඳින දේවල් හැම දෙයක් තුළම අපිට බුදුහාමුදුර සතිය වඩන්න කියන්නේ යන්නේ ඉන්නේ කන්නේ බොන්නේ ඉඳින්නේ. ඒ කියන්නේ නිින්ද ගිහින් නැති ඕනෑම මොහොතක අපිට මේ යම් ආකාරයක අත්දැකීමක් දැනීමක් තියෙනකොට අපිට ඒක දැනගන්න පුළුවන්. අපි මේ හැම මොහොතකම ජීවත් වෙනා කියලා කියන්නේ මේ වගේ අත්දැකීමක්. අපි කවුරු හරි කෙනෙක් අවුරුදු 30ක් 40ක් 50ක් 100ක් ජීවත් වෙනවා කියන්නේ මේ ඒ කාලයක් තුල ඒ කෙනා ලබන අත්දැකීම් ටිකේ එකතු. එතකොට අන්නර හිතට දැනෙන ස්වභාවය පිළිබඳව අපි දැනගන්න උත්සාහ කරොත් අපි දැනීමක් තියාගන්න උත්සාහ කරොත් එහෙම අපිට අන්නෙතෙන්දි පුළුවන් වෙනවා මේ බුදුහාමුදුරෝ දේශනා කරේ චතුරාර්ය සත්‍යය තුළ දුක්ඛ සත්‍ය, දුක්ඛ සමුදය සත්‍ය, දුක්ඛ නිරෝධ සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා සත්‍ය. අපිට බුදුහාමුදුරෝ දේශනා කරන්නේ චතුරාර්ය සත්‍ය ඉගෙන ගන්න නෙවෙයි අවබෝධ කරගන්න. අපිට අපි චතුරාර්ය සත්‍ය පොතකින් කොච්චර ඉගෙන ගත්තත් අපිට ඒක අවබෝධයට අපේපත් වෙන්නේ නැහැ. අපේ අවබෝධයටපත් වෙන්න අපි ඒක අත්දැකීම් තුළින් අපේ අත්දැකීම් තුළ ඒක අපි තේරුම් ගැනීම තුළ තමයි අපිට ඒක අවබෝධයක් බවටපත් වෙන්නේ. කියන අපි නොලෙජ් එක සහ අන්ඩර්ස්ටෑන්ඩින් එක කියන්නේ එකක් නෙවෙයි ඒ දෙක සමාන නැහැ ඇත්තටම. අපි දෙයක් දැනගත්ත පළියට ඒක අපි අන්ඩර්ස්ටෑන්ඩින් එක වෙන්නේ නැහැ. අපි නොලෙජ් එකයි අවබෝධය කියන්නේ දැනුම සහ අවබෝධය කියන්නේ කාරණා දෙකක් ප්‍රධාන. දැන් අපි කරුණක් විදිහට අපි හැමෝම දැන්නේ මේ බෞද්ධයන් විදිහට පොඩි කාලේ ඉඳලම අපි දන්නවා තණ්හාව හින්දා තමයි දුක දැනෙන්නේ කියලා. හැබැයි ඒක අර අපේ අවබෝධය නොවෙන හින්දා තමයි අපිට
තණ්හාවෙන් මිදෙන්න බැරි වෙලා තියෙන. එහෙම නැත්නම් දුකෙන් මිදෙන්න බැරි වෙලා තියෙන. ඉතින් එතකොට මෙන්න මේ විදිහට අර හිතේ ස්වභාවය අර මම කලින් සඳහන් කරපු ආකාරයට හිතේ ස්වභාවය තේරුම් ගත්තොත් එහෙම අපිට හිත ගොඩනගෙන ආකාරය. ඒ කියන්නේ හිතේ සම්පූර්ණ හිතක් ගොඩනගෙන ආකාරය පූර්ණ වශයෙන් අපිට අවබෝධ වෙනකොට අපි කිසිම ආකාරයකින් ඒ අර වෙන සංසිද්ධි එක්ක අපි සර්ප්‍රයිස් වල ඒ කියන්නේ අපි ඒක බලාපොරොත්තු කඩවීමක් හෝ එහෙම නැත්නම් අපි ඒ බලාපොරොත්තු දේවල් වලට ලැබීම එක්ක අපිට ඒ උච්චාවචන එහෙම නැත්නම් සැපදුක් කියන එක අපිට මේ ලොකුට ඒකෙන් අපේ හිත සර්ප්‍රයිස් වෙන්නේ නැතුව අපිට තියාගන්න පුළුවන් බවට පත් වෙනවා. ඒ කියන්නේ අපිට දුක ගොඩනගෙන ඉකින් අපිට නිදහස් වෙන්න හැකියාවක් ලැබෙනවා. අන්න ඒ විදිහට අපේ හිත අවබෝධ කිරීම තුළ තේරුම් ගැනීම තුළ. ඒතර බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මේ නිවන් මාර්ගය කියලා අන්නේ අපේ හිත තමන්ගේ හිත ගොඩනැගෙන ආකාරය තමන්ට අවබෝධ කර ගැනීම. අපිට බුදුහාමුදුරුව දේශනා කරන්නේ ඒකට මාර්ගය සතර සතිපට්ඨාන. එතකොට මම පොඩ්ඩක් ඒක විස්තර කරන්නම්. ඒ දැන් අපේ හිත දැන් අපි කවුරු හරි කෙනෙක් දැන් අපි අතර ඉඳලා වියෝ වුණාම උනත් අපි ඒ කාරණයක් අරගෙන බැලුවොත් එහෙම අපිට පළවෙනියට වෙන්නේ අපිට දැන් අපි දැන් අද දවසේ මෙහෙම ඉන්න කෙනෙක් හෙට දවසේ හරි කොයි හරි වෙලාවක නැති වුණොත් එහෙම අපිට එකපාරට යාව මට මේ ඊයේ තම දැනුත් තම කිපය කීපයකට කපල් තම්බුණා. අර එහෙම කියලා අපිට එතකොට එයා දැන් නැහැ කියන එක අපේ හිත පිළිගන්න කැමති නැහැ. අපේ හිතට ඒක පිළිගන්න අපහසුවක් තියෙනවා. ඒකට අපිට ටිකක් යනකොට හරි දැන් එයා මිය කියලා කියන එක පිළිගත්තා. වුණත් ඊළඟට අපිට එයත් එක්ක තියෙන අර පරණ මතකයන් ඒ දේවල් ඔක්කොම ආපහු මතක් වෙනවා. ඒකට මේ මතක් වෙන දේවල් එක්ක අපිට ආපහු ඒක අර මේ ඇක්සෙප්ට් කරන්න මේ ස්වභාවය මේ 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 ලෝකේ මේ දේවල් සිද්ධ වෙමින් යන මේ ස්වභාවය තුළ ඒක අපිට පිළිගන්න තියෙන නොහැකියාව උඩ තමයි අපිට ඇත්තටම අර දුක ගොඩනගන්නේ. ඒ අපිට මේ බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මේ මේ ජීවිතය තුළ අපි මේ වැඩ කරගෙන යනකොට මේ දේවල් පවත්වාගෙන යනකොට මේ හැම දෙයක් තුළම දෙකීමක් තුළම ඒ ස්වභාවය අපි අපේ පැත්ත බලලා මේ තමන්ගේ දිහා බලාගෙන අපි ගොඩක් වෙලාවට මේක එළියෙන් හොයන්න යනවා. ඒක තමයි අපිට ගොඩක් වෙලාවට වෙන වැරද්ද. අපි අර භෞතික දේ වෙනස් කරලා ඒකෙන් ඒක වෙනස් කරන්න උත්සාහ කරනවා. තරම අපිට එතෙන්දි ඒ දේ වෙනස් කරන්න දැන් අපිට ඉඩ පායනික ඉඩ බහිනික වෙනස් කරන්න හැකියාවක් නැහැ. ඒත් අපි ඒකත් එක්ක කිසි ගැටලුවක් නැතුව අපිට ඉඩ බැස්ස ඉඩ පෑවෝ කියලා අපිට දුකක් මේ ඇති වෙන්නේ නැහැ නේ. ආ දැන් ඉඩ බහින්න යනවා කියලා කවදාවත් ඔයගලන්ට එහෙම දුක හිතිලා තියෙනවද? මම හිතන්නේ මම කියන්නේ මේ මොකක් හරි වැඩක් කරන්න ගිහිල්ලා කඳුල වැටෙනවා එහෙම කියන දෙයක් නෙමෙයි. හැබැයි මේ ඉඩ බහිනවා කියලා අපිට එහෙම මේ දුකක් ඇති වෙන්නේ නැහැ නේ. අපිට ඒකට ඒ වගේම ඉර පායනවා කියලා විශේෂ සතුටක් ඇති වෙන්නේ නැහැ නේ. අපි ඒකට ඒක මේ ලෝකේ සාමාන්‍ය සංසිද්ධියක් විදිහට සයිකල් එකක් විදිහට අපි ඒක පිළි අරගෙන ඇක්සෙප්ට් කරලා තියෙනවා. ඉතින් අපිට එතකොට අන්නේ ඒ ඒකෙදි ඒ ඇත්තටම අර අපිට ඒකේ මේ හිතට දුකක් හෝ සතුටක් ලොකුවට දැනෙන්නේ නැති ඒක සාමාන්‍ය සංසිද්ධියක් විදිහට අපි පිළි අරගෙන ඉන්නේ. එතකොට අපිට අර මරණයකදී උනත් අපි මරණයක් අරගෙන බලන්නකො ගොඩක් වයස ගියපු එක්කෙනෙක් අපි අතර ඉඳලා මේ වියෝ වුණාම මරණයටපත් වුණාමයි කුඩා දරුවෙක් හරි තරුණ වයස කෙනෙක් හරි මරණයටපත් වුණාමයි අපිට ඒකට දැනෙන දුක වැඩිනේ. අපි ටික ටික අපි ජීවත් වෙලා ඉන්නකොට වයසට යනකොට හරි දැන් මේ අපි මරණයට ආසන්න වෙනවා කියන එක අපි නියපරලෝ යන්න පුළුවන් කියන එක අපි අර පොඩි කාලෙට වැඩි ඇක්සෙප්ට් කරලා තියෙනවා. අපි සාමාන්‍යයෙන් දැන් අවුරුදු මේ මේ කාලේ පරමාවශ්‍යක ගත්තාම ඉතින් ඒ පරමාවශ්‍ය වලට කිට්ටු වෙනකොට පුද්ගලෙක් එයා හිත හදාගන්න හරි මට මේ දැන් යන්න කාලය ආසන්නයි ළඟයි කියන එක. එතකොට ඒ වගේ කෙනෙකුට ඒ වගේ කෙනෙක් මිය ගියා වුණත් ඒක විශේෂ දෙයක් බවට පත් වෙන්නේ නැහැ. මොකද ඒක ටිකක් කොහොමත් හැම කෙනාම අර මම මුලින් සඳහන් කරා වගේ දින හැම කෙනාම මරණයට පත් වෙනවා. එතකොට වැඩි දෙනෙක් මරණයට පත් වෙන්නේ අපේ පරමාවශ්‍ය මේ කාලේ කීයටි ගත්තොත් එහෙම අවුරුදු 80 හරි කීය හරි එහෙම. ඒකට ඒ කාලේට කිත් වෙනකොට වැඩි දෙනෙක් ඒ කාලේ මරණයට පත් වෙලා තියෙන ඉන්නේ ඒක අපිට ඇක්සෙප්ට් වෙලා තියෙනවා. මේ අවුරුදු 20න් 30න් මැරෙන කෙනෙකුට වැඩි. ඒක අවුරුදු 20 30 හෝ ලොකු ප්‍රමාණයක් මැරෙන්නේ නැති ඉන්නේ. ඒකට අර වෙන්නේ අර අර වයසවල වලදී ලොකු ප්‍රමාණයක් මිය පරලොව යනවා. ඒකට ඒ ඒ ඒ හින්ද
ඒක අර මේ අපිට යම්කිසි ආකාරයකට අර අනිත් ඒවට වැඩිය අපේ හිතට ඒ තරම් තද දුකක් ගෙන දෙන්නේ නැහැ. අපි මේ මං කියන්නේ ඒක නායක තියෙන සම්බන්ධය අනුව මේක ආයි වෙනස් වෙනවා, ඒක වෙනම කාරණයක්. මම කියන්නේ මේ අපි එක පැත්තකින් අපි ඒක ඇක්සෙප්ට් කරන්නේ කොහොමද කියන කාරණාව. එතකොට ඒක ඒකදී එහෙම වෙන්නේ මර වයස එක්කෙනාගේ අපිට ඒ තරම් තද බල දුකක් නොවෙන්නේ. මේ අපි ඒ ඒක ඒ වයසට එනකොට හරි අපි දැන් ඒ වයස කට්ටිය මේ යනවා වයසට කියන එක අපි පිළිගත්ත දෙයක් බවට පත් වෙනවා. ඉතින් එතකොට අපේ ජීවිතය තුළ අපි ගත කරනකොට හැමතිස්සෙම ඔන්න ඔය ආකාරයේ තමයි අපිට දුක සතුට ගොඩනැගෙන්නේ. අපි මේ දිනදා ජීවිතය තුළ ගත කරනකොට අපේ ජීවිතය වල වෙන දේවල් එක්ක අපි මේ හිත සෑහෙන අපහසුතාවයන් වලට පත් වෙනවා. අපිට සැප දුක කියන කේ වේදනාවල් දැනෙන්නේ ඔන්න ඒ විදිහට අපේ හිත ඒ දේ පිළිගැනීම හෝ නොපිළිගැනීම මත. එතකොට බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ දැන් අපේ මේ හැම දෙයක්ම, ඒ කියන්නේ මේ අනිත්‍ය ස්වභාවය විස්තර කරලා බුදුහාමුදුරුවෝ දේවය විස්තර කරන්නේ මේ අපිට සීලම දේවල් රයිසින් ඇන් පාසින් පිළිමිනා කියලා අපි කියන්නේ. එතකොට ඒ මේ හැම දෙයක්ම රයිසන හැම දෙයක්ම පාස් වෙනවා. එතකොට ඒක අපේ හිතේ ස්වභාවයක තමයි. හිතක් ගොඩනැගෙන හැම සිතුවිල්ලක්ම ඒ සිතුවිල්ල පූර්ණ වශයෙන් නිරෝධ වෙලා තමයි ඊළඟ සිතුවිල්ල ගොඩනැගෙන්නේ. එතකොට ඒක තමයි ඇත්තටම අපිට මේ මේ මාර්ගය තුළ මේ නිදහස් වෙන්න පුළුවන් නිවන් මාර්ගයක් කියන එකක් මේ පොසිබල් වෙන්නෙම ඔන්න ඒ ස්වභාවයේ ඉඳ. එහෙම නැතුව අපේ මේ ඒ ගොඩනැගෙන දේ මේ නිරෝධ වුණේ නැත්තම් අපිට ඒක දිගට මේ විදිහට තියෙනවනේ. එහෙම නැණනම් අපිට කවදාවත් මේ මාර්ගයෙන් නිදහස් වෙන්න හැකියාව, මේ දුකෙන් නිදහස් වෙන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් එතකොට ඒක තමයි ඇත්තටම මේ 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 අපිට දුකෙන් නිදහස් වෙන්න පුළුවන් වෙන්නේ. එතකොට හැබැයි අපි ඒ වුණාට අපි හැමෝගෙම තියෙන අර සතුටින් ජීවත් වීමේ කැමැත්ත, එහෙම නැත්නම් අපි හැමෝම කැමති අතුරතරන් සතුටින් ඉන්න. එතකොට ඒක ඒ කැමැත් ඒක අපි එක දිගට පවත්වන්න බලාපොරොත්තු වෙහින්ද අපිට අර ඒ ඒක වෙනස් වෙනකොට ලොකු දුකක් දැනෙනවා. එතකොට අපිට කවුරු හරි කෙනෙකුට ඒ තමන්ගේ හිත හදාගන්න පුළුවන්, හිත දියුණු කරගන්න පුළුවන් නම් මේ වෙන දේවල් එක්ක අපේ මේ බාහිර ලෝකය තුළ මේ වෙන සංසිද්ධීන් එක්ක ඒවෙන් සර්ප්‍රයිස් නොවී සිටින්න, අන්න එතකොට අපිට ඒ කියන්නේ ඒ දුකෙන් නිදහස් වෙන්න හැකියාව තියෙනවා. ඒකයි ඇත්තරම අපි නිවෙනවා කියන කතාව තමයි විදිහට කියන්නේ. අපි නිවන් දකින්නවා කියලා නිවන දකින්නවා කියලා සඳහන් වෙන්නේ අපි මේ කතා කරන්නේම අපි එතකොට මෙන්න මේ පුළුවන් තරම් ඒ අපේ හිත චලනීය වීමෙන් අපි නිදහස් වෙනවා. එතකොට අපිට ඒක මේ බුදු පියාණන් වහන්සේ මේ දේශනා කරපු කාරණේ අපේ ජීවිතවල අනාගතයේ හෝ අතීතයේ තියෙන එකක් නෙවෙයි. අපි මේ ජීවත් වෙලා ඉන්න මේ වර්තමාන මොහොතේදී ලබන්න පුළුවන් දෙයක්. ඒතකොට බුදුහා මේ අපේ අවබෝධ මට්ටම අනුව එතකොට අපිට ඒකින් නිදහස් වෙන්න හැකියාව තියෙනවා. ඒ කෙනාගේ අවබෝධ මට්ටම අනුව. එතකොට ඒකින්ද තමයි දැන් සමහර කෙනෙකුට එකම දේ වුණත් සමහර කෙනෙකුට දැන් ලොකු දුකක් දැනෙන්නේ, තව සමහර කෙනෙකුට ඒකට ඒ තරම් දුකක් නොදැනෙන්නේ ඒ හේතුව හින්දා. සමහර වෙලාවට දැන් අපි හිතන්නකෝ දැන් තමන්ගේ අම්මා තාත්තා හරි කවුරු හරි කෙනෙක් දැන් අපේ යමෝගෙම ඒ වගේ මේ පවුලේ කවුරු හරි කෙනෙක් ආච්චි සීයා හරි එහෙම නැති වෙලා ඇතිනේ. එහෙම මරණේ තමන්ගේ කවුරු හරි නෑදෑයෙක්ගේ මරණයක් අපි හැමෝම මේ අත්දැකලා තියෙනවානේ. එතකොට ඕගොල්ලන්ට එහෙම මතක නම් ඒ එකම මරණය තමගේ පවුලේ කට්ටිය සමහර වෙලාවට අයියල මල්ලිදරන් ඉල වෙන්න පුළුවන්, තව සහෝදරයෝ වෙන්න පුළුවන්. ඒ එක එක කෙනා ඒකින් ඒ ඒ ඒ එක එක කෙනාට ඒකට දැනෙන ඒගොල්ලන්ට විඳවන දුක වෙනස් වෙනවනේ. සමහර කෙනෙකුට ඒක තදබල ලෙස දැනෙන, සමහර විට එකම සම්බන්ධය තියෙන්නත් පුළුවන්. එතකොට ඒ ඒ කෙනාට ඒක දැනෙන්නේ ඇත්තටම ඒ තමන්ගේ හිතේ ස්වභාවය අනුව, තමන්ගේ අවබෝධ මට්ටම අනුව, තමන්ට මේ මොහොතේ පවතින තණ්හාව අනුව. අපිට තණ්හාව කියලා කියන්නේ අපි ඒකට තියෙන ආශාවනේ. ඒක එහෙම නොවි පවත්තන්න තියෙන ආශාව තමයි තින්දි තියෙන්නේ. ඒකට ඒක මේ මොහොතේ සිතේ ගොඩනැගීම තුළ සිද්ධ වෙන දෙයක්. තණ්හාව කියන එක කොහේ හරි මේ තැන්පත් වෙලා එහෙම තියෙන දෙයක් නෙමෙයි. ඒකට මේ මොහොතේ අපේ හිත ගොඩනැගෙන ආකාරය අනුව තමයි මේ මොහොතේ මේ සිද්ධ වෙන්නේ. ඒකට ඒ
මේ ඒ බැඳීම ඇති වෙන්නේ. එතකොට මෙන්න මේ හිතේ ස්වභාවය අපි හිත දිහා පොඩ්ඩක් බලා ඉන්න උත්සාහ කරොත්, අපේ හිතට දැනෙන දේවල් පිළිබඳ අපි බලා ඉන්න, අපි දැනීමක් තියාගන්න උත්සාහ කරොත් එහෙම අපිට අන්න එතකොට පුළුවන් අපේ මේ එදිනදා ජීවිතය තුළ මෙන්න මේ සැප දුක වෙනස් වෙන ආකාරය අවබෝධ කරගන්න. එතකොට ඒක තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ දුකින් නිදහස් වීමේ මාර්ගය ලෙස. එතකොට හැබැයි අපි මෙතෙන්ට එන්න කවුරු හරි කෙනෙකුට එකපාරට පුළුවන් වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ කාය සූත්‍රයේදී විස්තර කරනවා මේ කාය විවේකයේ සහ චිත්ත විවේකයේ ඇති කල්හි සම්මා සතිය ආරම්භනා වේ කියන කාරණය. කියන්නේ අපිට කාය විවේකයේ චිත්ත විවේකයේ තියෙනකොට තමයි අපිට සතිය කියන එක පවතින්නේ. ඒතොර මේකෙන් අදහස් කරන්නේ අපි කොහේ හරි තැනකට වෙලා වාඩි වෙලා ඉන්නවා කියන කාරණේ නෙමෙයි. දැන් අපි සමහර වෙලාවට කොහේ හරි වෙලා තැනකට වෙලා මේ නිදහස වාඩි වෙලා ඉන්නකොට මේ ඒක අපිට කාය විවේකී චිත්ත විවේකී කියන එක නැති වෙන්න පුළුවන්. ඕන තරම් අපි කොහේ හරි කැලේකට ගිහිල්ලා භාවනා කරත් ඕන තරම් ඒක නැති වෙන්න පුළුවන්. හැබැයි අපිට ඒක ඇති වෙන්නේ අපේ හිත ස්වභාවය අනුව තමයි අපිට ওই කාය විවේක මේ චිත්ත විවේක කියන එක විශේෂයෙන් ඇති වෙන්නේ. එතකොට ඒක ඒ ඒ කාය විවේක චිත්ත විවේක ලබා ගැනීම සඳහා අපිට බුදු පියාණන් වහන්සේ දේශනා කරපු විවිධාකාරයේ භාවනා ක්‍රම තියෙනවා. අපි සමත භාවනා ක්‍රම අරගත්තු ඕනෑම සමත භාවනාවකින් කරන්නේ අපේ හිත calm down කරන. එහෙම නැත්නම් අපි මේ වෙලාවේ සමත කර ගැනීම, සමත කියන වචනේ තේරුමම දැන් අපේ හිත මේ ඉහළ පහළ යන එක සමත කරගන්න එක තමයි එතෙන්දි කරන්නේ. හැබැයි ඒකෙදි අපි ඒක කරන්නේ අපේ හිත මේ වෙලාවේ පවතින මොකක් හරි ඒ කලබලකාරී තත්ත්වෙ වෙන දෙයකින් රිප්ලේස් කිරීම. අපි හිතට දෙනවා මේ මේ ඒ වෙන අරමුණ. අපේ හිත දැන් අපි ආනාපාන සති භාවනාව කරනවා. ආනාපාන සති භාවනාවේදී අපි හුස්ම රැල්ලට අපි ફોકસ කරනවා. අපි එතෙන්දී අපේ හිතට අරමුණක් දෙනවා. මේ තියෙන දේවල් නිදහස් වෙලා හුස්ම රැල්ලට අපි හිත පවත්තන්න කියලා. ඒතර ඒ වගේම අපි වෙන කසින භාවනාවක් ගත්තත් අපි දැන් මේ ඕජාත කසිනේ අරගෙන භාවනා කරනවා නම් සුදු කිය කසිනේ අරගෙන කසින භාවනා කරන ගොඩක් විස්තර වෙනවා බුද්ධ ආගම තුළ. ඒතර ඒ හැම එකදීම කරන්නේ අපි යම් කිසි ඔබ්ජෙක්ට් එකක් තියෙනවා අපිට ફોકસ කරන්න. ඒ හැම තැනකදීම අපි කරන්නේ අන්නේ අපේ හිත අපි ඒ වගේ මොකක් හරි මේ focus point එකක් අරගෙන දෙයක් අරගෙන අපි ඒකට focus කරන්න උත්සාහ කරනවා. එතකොට අපිට වෙන දේවල් හිතට එන එක නවතින්නේ. එතකොට අපි හැබැයි එතෙන්දි කරන්නේ අපි artificially පවත්තන ස්වභාවයක්. ඒක සමත කරගෙන ඉන්න එක නෙවෙයි, suppress කරගෙන ඉන්න එක තමයි අපිට කරන්නේ. එතකොට ඒක අපිට කරන්න පුළුවන් වෙන්න පුළුවන් කෙනෙකුට නැති වෙන්න පුළුවන්. ඒකයි සමහර කෙනෙකුට එක දිගට ඕන තරම් වෙලා හැම ඉන්න පුළුවන්, තව කෙනෙකුට පොඩි වෙලාවක් ඉන්න පුළුවන්. එතකොට අපි අර එහෙම එක දිගට එක විදිහට මනස එහෙම පවත්වාගෙන යනකොට අපිට මේ අපි දැහැන්නේ විස්තර කරන්නේ. ඒකට මේ පළවෙනි දැහැන, දෙවෙනි දැහැන, තුන්වෙනි දැහැන මේ විදිහට අපිට මේ දැහැන් වැඩෙන්න මේ අරූප දැහැන් දක්වා මේ විදිහට යන්න පුළුවන්. හැබැයි ඒකෙදි අපි කරන්නේ ආපහු මේ සමත කරගෙන ඉන්න තමයි. ඒකට අපි මේක අතහැරපු ගමන් අපේ හිත ආපහු මෙහෙම උච්චාවචනයන් වලට ලක් වෙනවා. අපි අර භාවනාවක් කර හිටියත් මොනවා වුණත් අපේ ඒ ඒ ඒක අපේ අර මේ හිත ගොඩනගෙන ස්වභාවයේ අවබෝධයට පත් වෙන්නේ නැහැ. එතෙන්දී අපි ඇත්තට කරන්නේ සමත කිරීම. ඒතර හැබැයි ඒකේ අවශ්‍යතාවයක් තියෙනවා. ඒකේ අවශ්‍යතාවය තමයි අන විපස්සනාව සඳහා අපේ වටපිටාව අපේ හිතේ ස්වභාවයේ සෝදානම් වෙන්න, විපස්සනාවට සුදුසු தත්ත්වයට පත් වෙන්න, විපස්සනාව නැත්තම් සතිය කියන தත්ත්වය ගොඩ පවතින தත්ත්වයට පත් වෙන්නේ ඒ මූලික සමතේ තියෙනකොට තමයි. එතකොට මූලික සමතේ ඇති කර ගැනීමට ඒ වගේ විවිධාකාර භාවනා ක්‍රම තියෙනවා. ඒ දේවල් අපිට භාවිත කරන්න පුළුවන්. අන්න එතනින් එහාට ගියාම එතකොට අපි එතනින් එහාට ගියාම අපිට තියෙන්නේ විපස්සනා. එතකොට චතුරාර්ය සත්‍ය අවබෝධයට මාර්ගය වෙන්නේ. නැත්තම් දුක්ඛ සත්‍ය, දුක්ඛ සමුදය සත්‍ය, දුක්ඛ නිරෝධ සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා සත්‍ය අවබෝධ වෙන්නේ අපිට අන්නර විපස්සනාව තුළ. ඒ මොකද සමතේදී අපි කරන්නේ දැන් හිත මෙහෙම මේ අරමුණක් දීලා ඒක පවත්තගෙන ඉන්නකොටනේ. එතකොට අපිට මෙහෙම දුක්ඛ සත්‍ය දුක ගොඩ නැගෙන ආකාරය හැබැයි මේ තේරෙන්නේ නැහැ නේ. මොහොතේ ඒ විදිහේ ගොඩ නැගීමක් සිද්ධ වෙන්නේ නැහැ නේ අපි. එතකොට මෙහෙම මේක එක ස්වභාවයක තියාගෙන ඉන්න උත්සාහ කිරීමක්. එතකොට එහෙම තියෙනවා නම් නිශ්චලව මෙහෙම තියෙනවා.
එතකොට මේකේ මේ දැන් ඒක නරකයි කියලා හෝ ඒක එපා කියලා නෙමෙයි මේ කියන්නේ මේ තීරණ ගන්න එපා ඒක අවශ්‍ය අත්‍යවශ්‍ය ඒ සමත භාවනාවක් කරන එක සමහර කෙනෙකුට අත්‍යවශ්‍ය කාරණයක් එමුකෝ අපේ හිත ඉතා කලබලකාරී නම් අපිට විපස්සනා කරන්න බෑ කොහොමද එමුකෝ අපිට දැන් ඒක නිකන් උදාහරණයකට ගත්තොත් මේ ඔයගොල්ලෝ හැම දිනාටම ජීවිතේ කොයි අර අවස්ථාවක තරහ ගිය අවස්ථා තියෙනවා ඇතිනේ එතකොට තරහ ගියපු වෙලාව තරහ ගියලා කාට හරි බනින වෙලාවක් ගන්නකො එතකොට ඒ වගේ වෙලාවට ඕගොල්ලන් කටින් පිට වෙන වචන ටික ආවම මෙහෙමත් කිව්වා කියලා මට මෙහෙමත් කියුණානි කියලා තේරෙන්නේ ඇත්තටම පස්සේනේ. ඒ වෙලාවට ඇත්තටම ගොඩාක් තරහ ගිය වෙලාව කියන්නේ මොනවද කියලා අපිට සෙන්ස් වෙන්නේ නැහැ. ඒ මොකද අපේ හිත හරි කලබලකාරී. එතකොට අපිට මේ අපිට රෙකග්නයිස් වෙන්නේ අපි මොනවද කරන්න කියලා. අපිට අපේ හිත අපේ වචන රෙකග්නයිස් වෙන්නේ නැතුව යනවා. ඉතින් ඒකින්ද අපිට මේ මූලික සමතේ නැතුව මේ සතිය කියන එක පවත්වන්න බැහැ. ඒක බුදුහාමුදුරුවෝ සූත්‍රයේ දේශනා කරලා තියෙනවා අපිට ඒක දැනුමක් විදිහට අපිට තියෙන පොතේ. හැබැයි ඒක අපි අද අපි යෝග කරන්න උත්සාහ කරනකොට අපිට තේරෙයි අපිට මේ මූලික සමතේ නැතුව අපිට අපේ හිත දිහා බලාගෙන ඉන්නේ නැත්තම් මේ සතිය පවත්වන්න බැහැ අපහසුයි කියන කාරණාව අපි කවුරු හරි මේක ප්‍රැක්ටිස් කරන්න උත්සාහ කරොත් අන්න එතකොට අපිට තේරෙන්න ගන්න. ඉතින් එතකොට අපි මාර්ගයේ වෙන්නේ දුකෙන් නිදහස් වෙන්න අන්නර සතිය සතර සතිපට්ඨාන මම උදාහරණ මම දැන් ඔබ මේ පිරිස ගොඩක් සාකච්ඡා වල සම්බන්ධ වෙච්ච අය ඇති මේ වෙච්ච අය මං හිතන්නේ ඉන්නේ ඉතින් සමහර වෙලාවට එහෙම අලුතෙන් මහන ඉන්නත් පුළුවන් මේ ඉඳ උදාහරණ කීපයක් අරගෙන මම පොඩ්ඩක් සතිය කියන එක පැහැදිලි කරන්නම්. එතකොට ඕගොල්ලෝ හැමෝම පොඩ්ඩක් උත්සාහ කරන්න 7:50 වෙලාව අපි තව පොඩි වෙලාවක් ගතමු උත්සාහ කරන්න. දැන් අපි හැමෝගෙම අරමුණ වෙන්නේ දුකෙන් නිදහස් වීමනේ. එතකොට දුකෙන් නිදහස් වීමට මාර්ගය තමයි බුදුහාමුදුරු දේශනා කරන්නේ මේ සතර සතිපට්ඨාන. එතකොට සතර සතිපට්ඨානේ ඉතාම සරලව මේ එදිනෙදා කතා බහ කරන්න පුළුවන්. මේ අපිට තේරෙන භාෂාවෙන් කතා බහ කරොත් සතර සතිපට්ඨානේ සතිය කියලා කියන්නේ අපිට මේ දැනෙන දැනීම දැන ගැනීම. එතකොට අපි පොඩ්ඩක් උත්සාහ කලින් අපි සඳහන් කරා නවාග්න සූත්‍රයේදී සඳහන් වෙච්ච ආකාරයට අපි විඳින්නේ අපි මේ දේවල් දැනගන්නේ හිතයි කියන කාරණා. එතකොට අපිට මෙන්න මේ හිත පිළිබඳ දැනීමක් තියාගන්න පුළුවන් නම් ඒක තමයි සතර සතිපට්ඨානය කියලා කියන්නේ. එතකොට හැබැයි අපි කාය කායanusasana වේදනා වේදනානුපස්සන චිත්තේ චිත්තානුපස්සන ධම්මේ ධම්මානුපස්සන කියලා විස්තර කරනවා සතර සතිපට්ඨාන. මෙතෙන්දී හැබැයි අපි මේ හැමතැනකදීම කරන්නේ චිත්තේ චිත්තානුපස්සන තමයි. හැබැයි ඒ වුණාට අපිට එකපාරට තමන්ගේ හිත දිහා බලාගෙන ඉන්න බැරි වෙනකොට අපි මේකට කාය කයන් පස්සනාව මුලට දාලා තියෙන්නේ අපිට මේ කය කයට කය කියන එක අපිට දැනෙනව වැඩි. ඒක දෘඩ ස්වභාවයේ වැඩි නේ කලු ස්වභාවයේ වැඩි. අපේ මේ කය අපිට දැනෙනවනේ හොඳට. ඒතර කයට දැනෙන දේවල් අපි මේ මොන හරි දෙයක් දැනීම අපිට දැනගන්න පහසුයි. ඒකට ඒකයි කවුරු ඒක මේ කාය කයන් පස්සනාවෙන් පටන් ගන්න කියලා කියන්නේ. හැබැයි ඒක ටෙක්නිකලි ගත්තොත් එතනක් වෙන්නේ චිත්තාන පස්සනාව තමයි. ඒක අපි දැනීම කයට දැනෙනවා කියලා කිව්වට අපි ඒක විඳින්නේ අපිට දැනෙන්නේ හිතට හින්දා. ඉතින් අපි උත්සාහ කරොත් අපේ හිත දිහා බලාගෙන ඉන්න අපිට පුළුවන් වෙයි. ඕගොල්ලන් උත්සාහ කරන්න බලන්න තමන්ගේ හිත දිහා මේ එදිනෙදා වැඩ කරනකොට පොඩ්ඩක් බලාගෙන ඉන්න. හිත ඔබ්සර්ව් කරන්න. එතකොට ඒක තමයි ඇත්තටම නිවන් අපිට මේ මාර්ගයේ මුල වෙන්නේ. දැන් ඒකෙන් පූර්ණ වශයෙන් මේ පූර්ණ අවබෝධයට පත් වෙන එකපාරටපත් වෙනවා කියලා නෙවෙයි මම මේ කියන්නේ. මේ මේ මාර්ගේ වඩන්න පටන් ගන්නකොට මේකේ මුල වෙන්නේ අන්නේ අපේ හිත දිහා බලාගෙන ඉන්න බලන්න. අපි හිත දිහා පොඩ්ඩක් එහෙම බලාගෙන ඉියොත් අපිට වැඩි අපිට පේන්න ගන්න තමයි අපිට අපිව පේන්න ගන්න. අපිට අපි මොනවද කරන්නේ? අපි හිත ගොඩ නැගින්නේ කොහොමද? තමන්ගේ තියෙන ඇත්තටම අපි එහෙම බලාගෙන ඉියොත් තමන්ගේ තියෙන සීලම දේවල් පේන්න පටන් ගන්න වෙන කාවත් තමන්ගේ පේන්නේ එතකොට. අපේ හිතේ තරහ ඇති වෙන ආකාරය, ඉරිසියාව ඇති වෙන ආකාරය, ක්‍රෝධයේ වෛරය ඔය දේවල් තමයි හිතේ ඇති වෙනවනේ. ඒ දේවල් අපිට පේන්න ගන්නවා. අන්න එතකොට තමයි අපිට පුළුවන් වෙන්නේ ඒවැ නිදහස් වෙන්න. අපි මේ කෙලෙස් කියලා කියන්නේ ඒක නෙවෙතරම. ඒකට ඒ වගේම අපි අර මේ ආශාව උද එහෙම නැත්නම් තණ්හාව උද අපි සැප දුක වෙනස් වෙන්නේ කොහොමද කියන එක. අපි බලාපොරොත්තු වෙන දේවල් නොවෙනකොට අපිට දුකක් දැනෙන්නේ කොහොමද? ඒ වගේම බලාපොරොත්තු වෙච්ච දෙයක් වෙනකොට දැනෙන්නේ කොහොමද? ඒ වගේම අපි බලාපොරොත්තු නොවි ඉතාම හොඳ දෙයක් වෙනකොට ඒකට සතුටක් දැනෙන්නේ කොහොමද? ඒ වගේම අපි අනිත් පැත්තට බලාපොරොත්තු නොවිච්ච දෙයක් ලොකු
නෙගටිව් දෙයක් වුණාම අපිට ලොකු දුකක් දැනෙන්නේ කොහොමද? අන්න ඒව ටික අපිට පේන්න ගන්නවා. අන්න එතකොට අපිට අවබෝධ කරගන්න පුළුවන් වෙනවා මෙන්න මේ ඒ හැම සිතුවිල්ලක්ම අපිට තණ්හාව පවතිනවානේ. අවිද්‍යාපච්චය සංඛාරනේ. අපිට ඔය දැනෙන හැම සිතුවිල්ලක්ම අවිද්‍යාපච්චය සංඛාරා. එකක්වත් මේ අවිද්‍යාවෙන් තොරව දැනෙන දැනීම් නෙවෙයි අපිට මේ ලෝකයේ තුල ජීවත් වෙනකොට අපිට දැනෙන සීළු දේවල් අවිද්‍යාපච්චය සංඛාරනේ. විද්‍යාවෙන් තොරව දැනෙන ඒවා නෙවෙයි. ඒතකොට මේකේ ආපහු කියන්නේ මේ අවිද්‍යාව කියලා සඳහන් වෙන්නේ මෙන්න මේ සංසිද්ධිය පිළිබඳ තියෙන නොදැනීම. ඇත්තටම. එතකොට ඒ ගොඩ නැගෙන රයිසින් පාසින් පිරිමිනායක පිළිබඳ අපිට තියෙන මේ අනවබෝධය ඇත්තටම. ඒක විවිධාකාරයෙන් විස්තර කරනවා විද්‍යාව මේ අපි කෑ මේ 20 ආකාරයකට විතර විස්තර කරනවා. ඒ එහෙම එක එක තැන්වල ටෙක්නිකලි විස්තර කරනවා. මම ටෙක්නිකල් සාකච්ඡාවකට මේ වෙලාවේ යන්නේ. ඉතින් එතකොට මේ දැනෙන දැනීමේ තියෙන ස්වභාවය අපිට අවබෝධ කරන්න පුළුවන් වෙනවා තමන්ගේ හිත දිහා පොඩ්ඩක් බලාගෙන හිටියොත්. ඉතින් ඒක තමයි ඇත්තටම අපි කරන්න ඕනේ මේ එදිනෙදා ජීවිතේ අපි වැඩ කරනකොට, ගෙදර දොර වැඩ කරනකොට, තමන්ගේ දුව දරුවන් එක්ක, හස්බන්ඩ් වයිෆ් එක්ක වැඩ කරනකොට, රස්සාවේ වැඩ කරනකොට, ඔෆිස් එකේ වැඩ කරනකොට, ඒ හැම තැනකදීම චුට්ටක් උත්සාහ කරන්න තමන් දිහා පොඩ්ඩක් බලාගෙන ඉන්න. අපි හිතමු නිකන් කැමරාවක් මෙහෙම මේ පොසිෂන් කරලා තියෙනවා කියලා මෙහෙම මේ ඔලුවට උඩින්. එතකොට මේ කැමරා එකට අපිට අපි කරන්න කියන ඔක්කොම දේවල් අපි හිතනේවත් මේ දැනෙනවා කියලා පේනවා කියලා හිතන්න. එතකොට මේ කැමරා එකට අපි කරන හැම වැඩක්ම අපි කරන සියලුම දේවල් අපේ හිතට හිතනේවත් පේනවා නම් අන්න ඒ විදිහට එතකොට අපිට අපි හැම දෙයක්ම පේන්න පටන් ගන්නවා. ඒක තමයි අපි කරනවා නම් උත්සාහ කරන්න ඕනේ. මේ වගේ කැමරාවක් හයි කරලා තියෙනවා වගේ තමන් දිහා බලාගෙන ඉන්න උත්සාහ කරන්න. ඇත්තටම සතිය කියලා කියන්නේ ඒ කාරණේ. අපිට යන්නේ එන්නේ කන්නේ බොන්නේ ඉඳින්නේ අපිට ඒක කරන්න පුළුවන්. නිින්ද ගියපු වෙලාවක අපිට බෑ. බුදුහාමුදුරුව නිින්ද ගියපු වෙලාවක කරන්න කිසිම දෙයක් එහෙම සඳහන් කරලා නැහැ. අඩු ගානේ මේ දැන් මේ නිින්ද ගිහිල්ලා ඉන්න වෙලාවක කිසිම දෙයකට ඇවත් කරන්න වෙලක් නැහැ බුදුහාමුදුරුව. ඒකට මේ ඒ කියන්නේ අපිට එහෙම දැනීමක් නැහැනේ අපි නිින්ද ගියාම. එතකොට මේ මම කියන්නේ හීන දකින්නේ වරෝ මේව නෙමෙයි. මේ එහෙම කාරණේ බොහොම සරල මට්ටමින්. එතකොට මේ අපිට අපි දිහා බලාගෙන ඉදියොත් අපිට මේ හැම මොහොතක් තුළම අපිට පුළුවන් අපේ හිත වැඩ කරන්නේ කොහොමද කියන දේ තේරුම් ගන්න. හිත වැඩ කරන ආකාරය අවබෝධ කරගන්න. අපිට අන්නේ හිත වැඩ කරන ආකාරය සම්පූර්ණ වශයෙන් අවබෝධ කිරීම තමයි තව ආකාරයකට අපි නිර්වාණය කියලා කියන්නේ. නිවන් දකින්න කියලා කියන්නේ. එතකොට අපිට තේරෙන්න ගනී ඔයත් එක්කම අපේ මේ මම කියන ස්වභාවයේ ප්‍රබලත්වය මත, තව විදිහකට කිව්වොත් මම කියන මානිය මත, එහෙම නැත්නම් අපේ ඊගෝ එක මත අපිට දැනෙන සැප දුකත් වෙනස් වෙනවා කියන කාරණා. ඒ කියන්නේ අපි එදිනෙදා වැඩ කරගෙන යනකොට මම කියන ස්වභාවයේ ප්‍රබලත්වයේ එක්ක. එතකොට අපි දැන් බුද්ධ දේශනාව තුළ සඳහන් වෙනෝනේ අපි මේ නිවන කියන්නේ මමත්වෙන් නිදීම කියලා අහලා තිනේ ඔබ හැමෝම. එතකොට ඒ කියන්නේ ඇත්තට මේකයි. දැන් අපිට මේ දැන් ඔයගොල්ලෝ විශේෂයෙන්ම පවුල තුල වැඩ කරන්න ගියාම, ෆැමිලි යුනිට් එක තුල වැඩ කරන්න ගියාම ඔයගොල්ලෝ දැකලා තියෙයි වගේම මේ කෝපරේට් වර්ල්ඩ් එකේ වැඩ කරනකොටත් මේ ඕනතරම් වෙලා ඇති මේ දේවල් සමහර වෙලාවට අපි ඒක අනිත් කෙනා කියන මතයක් හින්දා සමහර වෙලාවට ඒක ප්‍රතික්ෂේප කරනවා. අපි කොහොමද අපි ඒ එහෙම අවස්ථා තියෙන්න පුළුවන්. ඒකේ පුද්ගල ඒක අපේ ඊගෝ එක හින්දා තමයි ඇත්තට වෙන්නේ. මම කියන දේ නැතුව අනිත් කෙනා කියන එක කරන්න වෙන එක. ඒ එතෙන්දී ඇත්තට වෙන්නේ අපිට අපේ ඊගෝ එක හින්දා අර අනිත් දේ ඇක්සෙප්ට් කරන්න තියෙන නොකමැත්ත. අපිට මම ප්‍රොමිනන්ට් වෙන්න ඕන තියෙන උමනාව. මම කියන ස්වභාවයේ මම කියන දැනි මේ ස්වභාවයේ ලක්ෂණයක් තමයි යාට හැමතිස්සෙම දැනෙන්නේ මම ලොකු වෙන තරමට. කියන්නේ මම කියන ස්වභාවය ප්‍රබල වෙන තරමට තමයි අපිට අර මේ වේදනාව වැඩි වෙන්නේ. එතකොට අපි මේ කැමර ඒ කියන්නේ මම කියන ස්වභාවයේ හැටියක් තමයි හැමතිස්සෙම යා ප්‍රබල වෙන්න උත්සාහ කරනවා. ඒක තමයි අපේ ඊගෝ එක කියලා කියන්නේ. දැන් ඊගෝ එක වැඩි කෙනෙකුට ඒකයි ඇත්තටම වැඩි දුකක් දැනෙන්නේ. අපි මේ ධර්ම මාර්ගයේ ගමන් කරනකොට අපේ ඊගෝ එක එන්න ඩයිලියුට් වෙලා අඩු වෙලා යන එක තමයි වෙන්නේ. මම කියන ස්වභාවයේ පූර්ණ වශයෙන් නිදහස් වෙනකොට අපිට සම්පූර්ණ වශයෙන් දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. එතකොට දැන් ඔය
හට සත්‍යය පුද්ගලෙක් නෑ කියල කියන්නෙත් ඇත්තර මෙන්න මේ මම කියන හැඟීමෙන් නිදහස්සේ. අපි සත්පුද්ගල ස්වභාවික් මවාගයා කියල කියන්නේ පූර්ණ අවබෝධයට පත්තිච්ච කෙනෙ එතකොට ඒ අර මම කියන ස්වභාවය යාට ගොඩ නැගෙන නැති ඒකද කියන්න යාම මම කියල පාවිච්චි කරන්නේ නැහැ කියන නෙවේ දිනදා බුදුහාමුදුරුත් මම කියල ඕනතර පාවිච්චි කරනවා රහතන් වහන්සේල පාවිච්චි කරනවා ඒ මේ මේ සමාජයේ කමියුනිකේෂන් සඳහා. ඉතින් එහෙම නැතුව එතකොට එතෙන්ති බුදුහාමුදුරුවන්ට මේ එහෙම තමන්ගේ ඊගෝ එකක් නෙවෙයි ඒ කියන්නේ. ඉතින් අපි හැම කෙනාටම ඒ ස්වභාවයේ ඒ දේවල් අපිට පේන්න ගනි තමන් දිහා බලාගෙන ඉදිය. ඒතර ඒක කර ඒක අවශ්‍ය වෙන්නේ ඒකයි ඒක තුල තමයි අපිට මේ අවබෝධයට මඟ තියෙන්නේ. ඒ කියන්නේ අපි කරන අනිත් හැම වැඩ කටයුත්තක් දැන් අපි මේ කරන අනිත් දානශීල භාවනා හැම කටයුත්තක්ම ඩිරෙක්ට් වෙන්නේ කවුරු හරි කෙනෙක් මේ සතර සතිපට්ඨානී තියන්න. දැන් විනය පිටකේ විනය නීති පනවල තියෙන බුදු පියාණන් වහන්සේ හාමුදුරුවරුන්ට ඒ මේ සතර සතිපට්ඨානී ඉන්න කෙනෙක්ව ට්‍රැක් එකට මෙහෙම මේ යොමු වෙන ආකාරයට. ඒ කියන්නේ මේ අපි මේ එනකොට අපි හැමතිස්සකම දැන් අපි හිත කලබලකාරී වෙනකොට අපි උදාහරණයකට ගන්නකො පන්සිල් අරගන්නකො අපි හොරකමක් කරා කියලා හිතන්නේ. අපි හොරකමක් කරොත් එහෙම කවුරු හරි කෙනෙක් එතකොට එයා බයකින් ඉන්නේ හැමතිස්සෙම ඒක අහුවේද කියලා. එතකොට එයාගේ හිත කලබලකාරී වෙනවා. ඒ වගේ තමයි එතෙන්දී අනිත් හැම දෙයක්. එතකොට ඒකේ අර මේ ඒක බෞද්ධ ආගම තුළ මේ අපේ හිතේ ස්වභාවය හිත අර calm down නොවුනත් අපිට සතිය කියන එක පවතින්නේ නැහැ. ඒ හින්දා තමයි හැම දෙයක් මේ පැත්තට යොමු වෙලා තියෙන්නේ. අපි මේක හැම වැඩකදී මේ සාර ධර්ම අපි මේ සමාජයක පවතින කොට උනත් ඒ මූලික දැන් දේවල් වලදී උනත් මේ අපි හැමේ අපි යොමු වෙන්නේ අර හිත නිවෙන තැනකට පත් වෙන්න. අන්න එතකොට තමයි අපිට අරක අර දේවල් අපිට තමන්ව පේන්න පටන් ගන්න. ඉතින් ඔයගොල්ලෝ හැම කෙනාටම මේක කරන්න පුළුවන්. මේක කරන්න බැරි දෙයක් නෙවෙයි. තමන් ඉන්න තැන ඉඳලා ඒක කරන්න උත්සාහ කරන්න. එතකොට අපිට මේ 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 තමන් මේ එදිනෙදා ගෙවන ජීවිතය තුළ දුකින් නිදහස් වෙන්න පුළුවන් යම් ආකාරයක. ඒක පූර්ණ අවබෝධයට මේ හෙට අනිද්දාපත් වෙනවා කියන එක නෙවෙයි මම මේ කියන්නේ. හැබැයි මේ ඒක කරන්න උත්සාහ කරොත් ඔයගලගේ ජීවිතය ගෙනියන්න පහසු වෙනවා මේ 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 ජීවත් වෙලා ඉඳද්දි. ඉතින් ඒක දැන් ඔයගොල්ලෝ කරන්න උත්සාහ කරොත් මේ මාර්ගේ ගමන් කරන්න උත්සාහ කරොත් පේන ගණී බුදුහාමුදුරු දේශනා කළ තිබෙන සතිය කියන එක සතර සතිපට්ඨානෙ කවුරු හරි නියමාකාරයෙන් වැඩුවොත් දවස් 7යි අවුරුදු 7යි මාස 7යි ඇතුළත එහෙම අනාගාමීව රහත් භාවයට පත් වෙනවා කියලා. හරියට කවුරු හරි කෙනෙක් පූර්ණ වශයෙන් මේක සම්පූර්ණ යෙදිලා ඒ වැඩේ කරොත්. හැබැයි ඉතින් අපි මේක පටන් ගන්නකොට අපිට සතිය මුළු දවස පුරා පැය 24ක් ගත්තොත් පැය 18ක් අපි ඇහැරලා ඉන්නවා කියලා හිතන් පැය 6ක් නිතරම. එතකොට ওই 18 තුලම අපිට පවත්න්න හම් වෙන්නේ නැහැ. අපි කවුරු හරි කෙනෙක් එහෙම පටන් ගත්තොත් Taman diha බලාගෙන ඉන්න මෙහෙම කැමරාවක් පොසිෂන් කරලා තියෙනවා වගේ සමහර වෙලාවට මුළු දවසෙම තප්පර කීපයක් වෙන්න පුළුවන් අපිට එහෙම තිබුණේ. හැබැයි ඒක කරන්න උත්සාහ කරොත් එන්න එන්න වැඩි වෙනවා. අන්න එතකොට අපිට පේන්න ගනී Taman මේ කරන සමහර දේවල් වල අනවශ්‍ය දේවල් කොච්චර තියෙනවද. නිකන් හිත හිතා ඉන්න කිසිම ප්‍රොඩක්ටිව් දෙයක් නැති ඒවා තියෙනවා. එතකොට ඒවා ටික 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 අඩු වෙන යනවා. අපේ ප්‍රොඩක්ටිවිටි එකත් වැඩි වෙනවා. හිත නිදහස් වෙනවා. ඉතින් ඒක කරන්න උත්සාහ කරන්න ඕගොල්ලෝ හැම කෙනෙකුටම ඒත් එක්කම පුළුවන් නම් දවසකට විනාඩි 10ක් විතර අරගෙන මේක මේ 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 මේක කන්ට්‍රෝල් එන්වයරන්මන්ට් එකක කරන එකක් අරගෙන. එතකොට අපි මේ සතිය කියන එක මොකද්ද කියන එක තේරුම් ගන්න තමයි මම මේක කරන්න කියලා කියන්නේ. විනාඩි 10ක් විතර අරගෙන භාවනා කරන්න පුළුවන් නම් උදේ හරි හවස හරි ඕනෙම වෙලාවක තමන්ට පහසු වෙලාවක නිදහසේ කොහේ හරි වාඩි වෙලා පුළුවන් නම් සද්දපත් අඩු තැනක් නම් වැඩිය හොඳයි. කරදරකාරී නැති තැනක් නම් වැඩි හොඳයි. විනාඩි 10ක් විතර වාඩි වෙලා මොකුත් නොකර නිකන් ඉන්න. කිසිම වැඩක් කරන්න තු මේ ෆෝකස් කරන්න බය. හුස්ම රැල්ලට ෆෝකස් කරන්නවත් එහෙම නැත්තම් වෙන කසිනියක් අරගෙන භාවනා කරන්නවත් එහෙම නැත්තම් කර්මස්ථාන භාවනාවක්වත් ඒ විදිහෙ මොකුත් අවශ්‍ය වෙන්නේ නැහැ මේ විනාඩි 10දී නිකන් වාඩි වෙලා නිදහසේ ඉන්න. මොකුත් කරන්න නැතුව ඉන්න කියන එක මම කියන්නේ. එතකොට මොනවා හරි Tamante හිතෙනවා නම් ඒ හිතෙන්න දෙන්න එක කමක් නැහැ. මොකුත් හිතෙන්නේ නැත්තම් ඒත් කමක් නැහැ. අන්න එතකොට ඕගොල්ලන්ට අහු වෙන්න පුළුවන් මේ දැන් මේ සතිය කියන්නේ ඇත්තටම නිකන් ආර්ට් එකක් ඇත්ත. සත් අපි මේක කිව්වට මේ දැන් බයිසිකලයක් පදින්න පටන් ගන්නවා කියලා හිතන්නකෝ. අපි බයිසිකලයක් පදින්න ඕන නම් අපි කාට හරි
අපිට එකපාරට ජීවිතේට බයිසිකලයක් පැදලා නැත්නම් අපි නැත්නම් ස්කේටින් ගමුකෝ. දැන් අපි ඒගොල්ලන් ඇවිල්ලා ලංකාවේ දැන් බයිසිකලේ වගේ මොකද ස්කේට් කරන එක අපි අරගෙන. ඒකට දැන් ස්කේට් මේ අපි ස්කේට් කරනකොට අපිට එකපාරට ගිහිල්ලා ස්කේට් කරන්න බෑ. ඒක අපි අපිම කරලා දැන් එහෙම නැත්නම් ස්කේට් කරනවා බලා ඉඳලා හරි එහෙම නැත්නම් YouTube එක බලලා හරි තව මේවා කරලා හරි අපිට ඒක කොච්චර ඉගෙන ගත්තා වුණත් ස්කේට් කරන්න අපිට බෑ. තමන්ම ගිහිල්ලා තමන් අත්දැකීම් තුලින් ඒක අවබෝධ කරගන්නේ නැතුව එහෙම නැත්නම් ඒක දැර මම හැමතිස්සෙම කියනවා වගේ අපි දේවල් දැනගන්න විදිහ තමයි learning by study, learning by experience. අර මේ සතිය කියලා කියන්නේ learning by experience එකක්. මොකක්ද experience කරන්නේ? අපේ ජීවිතේ. අපි මේ දිනදා දැනෙන දැනීම. ඒතර අන්නේ experience එකට aware වීම තමයි සතිය කියලා කියන්නේ. අපිට ඒක එතකොට අන්නේ experience වලින් අපිට පුළුවන් අවබෝධ කරගන්න. අපේ එක්ස්පීරියන්ස් එක තුළ මෙහෙම සැප දුක වෙනස් වෙන ආකාරය අවබෝධ කිරීම තුළ ඒ කියන්නේ අපි අනිත්‍යතාවයෙන් අවබෝධ වෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්මනේ ත්‍රිලක්ෂණය වෙන්නේ. ඒකට ඒ අනිත්‍යතාවය දුක්ඛතාවය අනාත්ම ස්වභාවය ඒක අවබෝධ කරගන්න අපිට පුළුවන් වෙනවා. ඒ මොකද අපි මේ හැම සිතුවිල්ලක්ම අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. එහෙම නැත්නම් අනිත් මේ හැම එකක්ම අනිච්ච දුක්ඛ අනාත්ත ස්වභාවය පවතින දේ. ඒ හැම එකක්ම කියලා අය කියන්නේ මේ දැනීමනේ. ඒතර ඒක භෞතික දෙයකට දාගන්න එපා. ඒකත් එහෙම නෙවෙයි මේ අපිට දැනෙන ස්වභාවය අනිත්‍යතාවය. දැනෙන ස්වභාවය දුක්ඛතාවය. දැනෙන ස්වභාවය අනාත්මතාවය කියන එක සිතුවිල්ල. ඒතර එම්කෝ ඒක නිරයිසින් පාසින් වෙන්නේ මේක. එතකොට ඔන්නෝක අවබෝධ කරන්න පුළුවන් අපිට ඒ අපි මේ එදිනෙදා ලබන අත්දැකීම් පිළිබඳ අපි එවයාවක මෙහෙම කැමරාවක් දැන් තිබ්බා වගේ අපිට බලාගෙන ඉන්න පුළුවන්. එතකොට අර ඒක දැන් ඒක මෙහෙම ඉතාම සරලවක කිව්වට ඔහොම බලා ඉන්න කියලා අපිට එහෙම කරන්න බෑ. එකපාරට ඔය සතිය කියන එක එහෙම අපිට වඩන්න බෑ. ඒක අපි පුරුදු පුහුණු කරන්න ඕනේ. අර දැන් ස්කේට් කරන්න කවුරු හරි ඒක කරලම ඒක ඒ තුල අත්දැකීම් තුළම ඉගෙන ගන්නවා වගේ සතිය කියන එකත් කරලම මේක මොකද්ද කියලා තේරුම් ගන්න ඕනේ. එතකොට පූර්ණ වශයෙන් සතිය කියන්නේ මොකද්ද කියන පූර්ණ අවබෝධයට අපිපත් වෙන්නේ මේ රහත් වෙනකොටම තමයි පූර්ණ වෙන්නේ. එතකොට ඊට මෙහාදී අපිට ඒක පිළිබඳ තියෙන්නේ අපේ ඒ මාර්ගයේ වඩන ආකාරය පිළිබඳ මට්ටමට අවබෝධයක්. එතකොට දැන් මේක විවිධාකාරයෙන් අපි විවිධ පැති වලින් අපි මේ ස්වභාවය කතා කරනවා. සියලු දෘෂ්ටීන්ගේ ප්‍රහාණය නිවනයි කියලා එහෙම තියෙනවා. මම එතකොට ඒ දෘෂ්ටීන් කියන්නේ මොනවද? දෘෂ්ටියක් කියලා කියන්නේ අපිට මේ ඕනෑ මොහොතක තියෙන view එකක්. දැන් අපිට අදහසක් තියෙනවානේ. ඒතර ඒ අදහස මතනේ අපිට දෙයක් හොඳ නරක කියන එක ගොඩනගින්නේ. ඒතර ඒ හොඳ නරක මතනේ අපිට සැප දුක ගොඩනගින්නේ. සැප ඒක හොඳයිද හෝ නරකයි කියන දේවල. දැන් මේ භෞතික දේ සැප මේ දුක ගැන මේ සීලම දේවල් කියන්නේ මානසික දුක ගැන අර මම මුලින් කිව්වට දේවල්. ඒකට ඒ ස්වභාවය අවබෝධ කරගන්න පුළුවන් අපිට සතිය තුළ. ඒක කරන්න පුරුදු වෙන විදිහක් තමයි මම මේ කියන්නේ. විනාඩි 10ක් අරගෙන නිදහසේ වාඩි වෙලා නිකන් ඉන්න, තමන්ගේ හිත දිහා බලාගෙන වාඩි වෙලා මෙහෙම ඇස් දෙක පියාගෙන තමන් දිහා බලාගෙන ඉන්න, තමන්ට දැනෙන දැනීම් වලට අවයා වෙන ඒ මොහොත. ඒක ශරීරයට දැනෙන දෙයක් වෙන්න පුළුවන්, ඒ කියන්නේ කනට ඇහෙන දෙයක් වෙන්න පුළුවන්, හිතට දැනෙන සිතුවිල්ලක් වෙන්න පුළුවන්. ඒ විනාඩි 10 වාඩි වෙලා වෙන මුකුත්ම කරන්න ඕනේ. ඒ දැනෙන තමන්ට දැනෙන දැනීමට වෙයාලෙන්න උත්සාහ කරනවා. අපි දැන් මේ වෙලාවේ ගත්තොත් එහෙම දැන් මේ වෙලාවේ ඔයගලන්ට මාව පේනවා කියන එක ඇහෙනවා. මේ වටපිට තියෙන දේවල් පේනවා, වටපිට කට්ටිය මොනව හරි කරනවා නම් ඒවා ඇහෙනවා දැනෙනවා. ඉතින් එතකොට මේ වෙලාවේ මේ අපිට තියෙන ආරම්භන වැඩිනේ ගොඩක් ගොඩක් ඉන්පුට්ස් තියෙනවා. එතකොට අපිට ඉන්පුට්ස් ගොඩක් තියෙනකොට එකපාරට මේ ඔක්කොම පිළිබඳ ඒ කියන්නේ මේ දැනීමක් තියාගන්න අපහසුයි මේ හිතට. ඉතින් ඒක අපි පුරුදු පුහුණු කරාට පස්සේ පුළුවන්. දැන් ස්කේට් කරන්න මුලින්ම ගිහිල්ලා ගියාම වැටෙනවා යා කරන්න බෑනේ ස්කේට් එකේ. ඒ වගේ හැබැයි ඒක කවුරු හරි කෙනෙක් ප්‍රැක්ටිස් කරාට පස්සේ කරන්න පුළුවන්. ඒ වගේ තමයි සතිය. ඒකට මේ අර විනාඩි 10 නිදහස් තැනකට ගිහිල්ලා අපි වාඩි වෙලා ඒක කරනකොට අපිට තියෙන ආරම්භන අපිට තියෙන ඒ කන්ට්‍රෝල් එන්වයරන්මන්ට් එක. පියස් දෙකක් පියාගෙන හිටියත් අපිට රූප එහෙම මේ පේන දේවල් නෑ. ඒතකොට ඇහෙන දෙයක් තියෙන පුළුවන්, ශරීරයට දැනෙන දෙයක් තියෙන. ඒතකොට අපි හිත තමයි හිතට තමයි ගොඩක් දේවල් මේ වෙලාවේ අපිට පුළුවන්. ඒතකොට හිත දිහා බලා ඉන්න උත්සාහ කරන්නේ මේ වෙලාවේදී ඒක
උදව්වක් උපකාරයක් වෙනවා අර අනිත් වෙලාවට අපිට සතිය පවත්තන්න. සතිය කියන එක මොකක්ද කියලා තේරුම් ගන්න, ඒ වගේම සතිය පවත්තන්න. ඔන්න ඒ විදිහට විනාඩි 10ක් ඒක විනාඩි 10 මම මේ කියන්නේ එකපාරට ලොකු වෙලාවක් අරගෙන එහෙම කරන්න යන්න එපා. ඒක අපහසුයක් වෙන්න පුළුවන්, නිින්ද යන්න පුළුවන්, මේ වගේ දේවල් වෙන්න පුළුවන්. විනාඩි 10 හොඳටම ඇති. විනාඩි 10ක් අරගෙන තමන් නිදහසේ වාඩි වෙලා මේ පොඩි ළමයින්ටත් ඒක හොඳයි අත්‍තරම් කරනවා නම් මේ ඒ වෙලාව වෙන මුකුත් මේ ලෝකේ තියෙන වෙන කිසිම දෙයක් ගණන් ගන්න නැතුව නිදහසේ ඉන්න. විනාඩි 10ක් ලොකු කාලයක් නෙවෙයි. තමන්ගේ පැය 24 මේ විනාඩි 10. එතකොට ඒක මේ ඒ වෙලාවෙදී මේ ලෝකේ තියෙන අනිත් ඔක්කොම ටික අමතක කරලා දාලා තමන්ට දැනීම ඉන්න. එහෙම ඒ විනාඩි 10 වෙන මුකුත්ම හිතන්න කරන්න එහෙම යන්න එපා. හරි. හැබැයි එතකොට දැන් ඔන්න වාඩිලා දැන් ඔන්න අරමුණෙන් වාඩිලා මම වෙන මොකුත් කරන්නේ නැහැ මේ විනාඩි 10 මේ වාඩිලා ඉන්නවා කියලා හිතාගෙන වාඩි වෙනවා කියන්නේ. එතකොට හිතට මොනවා හරි දෙයක් එනවා. අපි කියමු අපිට මතක් වෙනවා කියලා මොකක් හරි මේ වෙලාවේ ලංකාවේ ආර්ථික තත්ත්වය, ලංකාවේ මිනිස්සු ගොඩක් අපහසුවෙන් ජීවත් වෙන ඔය වගේ දේවල් හිතනවා කියලා හිතන්න. එතකොට ඒක නවත්තන්න යන්න එපා. ඒක මම කිව්වේ නිකන් නිදහසේ ඉන්න කියලා. එතකොට දැන් අපිට ඒක හිතන එක දැන් නිදහසේ ඉන්නකොට බලෙන් හිතලා ගත්ත නෙවෙයි, වාඩි වෙනකොට ඒක හිතුණා නම් එතකොට ඒක ඇවිල්ලානේ තියෙන්නේ. එතකොට ඒක නවත්තන්න ඕන යන්න ඕනෙත් නෑ. නවත්තන්න යන එක අපහු වැඩක්. අර ඒ හිතන එක ඉතින් මං කිව්වේ ඒක ඒ විනාඩි 10 මොන වුණත් කමන්නේ ඉන්න කියලා. එතකොට ඒ වගේ දෙයක් හිතුණාට කමන්නේ එහෙම ඉන්න. ඒ වගේම එහෙම මොකුත් හිතෙන්නේ නැත්නම් බලෙන් පටන් ගන්න යන්නත් එපා. එතකොට ඒ විනාඩි 10 වාඩිලා නිකන් නිදහසේ තමන් දිහා බලාගෙන ඉන්න බලන්න. අන්න එතකොට ඕගොල්ලන්ට මේ සතිය කියන ආට් එක මොකක්ද කියන එක අහුවෙන්න පුළුවන්. ඒක උදව් වෙනවා ඊළඟට අර දවස පුරා සතිය පවත්වන්න. මොකද අතෙන්දී අපි අර කන්ට්‍රෝල් එන්වයරන්මන්ට් එකක අඩු ආරම්භන ප්‍රමාණයක් එක්ක ඉන්නේ. අපි ඔෆිස් එන්වයරන්මන්ට් එකකට ගියහම ගොඩක් ලොකු තියෙනවනේ. ගෙදර දොර අනිත් හැමෝ එක්ක වැඩ කටයුතු කරනකොට ගොඩක් තියෙනවා. ළමයි කෑ ගන්නවා, හස්බන්ඩ් වයිෆ් ගෙදර වැඩ කරනවා, ඒ වගේ ගොඩක් තියෙනවනේ. ටීවී එක දාලා තියෙන පුළුවන් අරවා මේවා. ඒ කියන්නේ ගොඩක් જાති තියෙනවනේ. දැන් අර වෙලාවේ ඒක පුළුවන් තරම් අඩු කරලා නිදහසේ ඉන්න ඒක උදව්වක් වෙනවා අරකට. ඉතින් ඒක කරන්න උත්සාහ කරන්න කියලා මම ආරාධනා කරලා සිටිනවා මේ හැම දිනාටම. ඒකට ඒකත් එක්ක ඕගොල්ලන්ට තියෙන ඕනෑම ගැටලුවක් ප්‍රශ්නයක්. දැන් ඕක කොහොම පටන් ගත්තොත් Tamanට තමම තේරෙන ගනි තව ප්‍රශ්න ඕන තරම් ඇති වෙයි මේක කරන්න කොහොමද කියලා. මම දැන් මේ මේකත් වැඩි විස්තර කරන්නේ නැත්නම් මෙතන ඕක කරලා බලලා ඊට පස්සේ ඕනේ ආයි කතා බහ කරන්න. ඉතින් ඕක මම ගොඩක් නිතර මේ පන්සලේ අපි සාකච්ඡා කරනකොට කතා බහ කරනකොටත් කියනවා. ඉතින් එහෙම සමහර අය එහෙම කරලා ඉන්න කතා කරනවා, ඉන්නවා එහෙම සමහර අය එහෙම නැති අය ඉන්න. ඉතින් බහුතරයක් අය කියන්නේ එහෙම ඔය උත්සාහයේ ඉඳලා එහෙම ඉතින් කරන්න උත්සාහ කළා අය කතා බහ කරනයි 5-10% විතර ප්‍රමාණයකුත් ඉන්නවා. ඉතින් ඒක කරන්න උත්සාහ කරන්න කියලා මම මේ කියන්නේ එකයි නිතරම. එතකොට ඔයගොල්ලන්ට මේ මේ ජීවත් වෙන කාලයේදී මේ මේ ජීවිතයේදී දුකෙන් නිදහස් වෙන්න පුළුවන් තමන්ගේ අවබෝධ මට්ටම අනුව. එතකොට මේ තමන්ගේ ජීවිතේ මේ එදිනෙදා ජීවිතේ පහසු කරගන්න පුළුවන් මේකේ. මේ මම මේ කියන්නේ මේ ලබනාත්මයක දක්න නිවනක් ගැන නෙවෙයි. මේ මේ අපි ජීවත් ඉඳද්දී මේ ජීවිතය තුළ එහෙම පහසුවෙන් ජීවත් වෙන්න පුළුවන්. අපිට වෙන ඒ unexpected දේවල් වලදී අපි සර්ප්‍රයිස් වෙන එක අඩු කරගන්න පුළුවන්. ඒක අපිට එතකොට පේන්න ගන්න මේ දේවල් කොහොමද වෙන්නේ කියලා. ඉතින් ඒක කරන්න උත්සාහ කරන්න. ඒක එක්ක මොනවාම හරි ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා නම් විහාරස්ථානයේ ඉඳලා කතා බහ කරන්න පුළුවන්, සාකච්ඡා කරන්න පුළුවන්. විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා පසුනමක් වැඩ සිටිනවා මේ කාලේදී. ඉතින් එහෙම අපහසුයක් නැහැ. කොච්චර ප්‍රමාණයක් ආවත් ඉතින් අමුතු පසුනමක් ඉන්නවා. අපිට පුළුවන් සාකච්ඡා කරන්න, කතා බහ කරන්න. ඒ මට්ටම අනුව අපි ඉන්න ඕනේ ස්වාමීන් වහන්සේ නමක් හම්බෙන්න පුළුවන් ඇවිල්ලා කතා කරලා විහාරස්ථානයේට. ඉතින් එහෙම කෝල් එකක් දීලා හරි කතා බහ කරලා එහෙම නැත්නම් ගොඩක් වෙලාවට අපි ඉන්නවා. ඉතින් හදිසි දානකට එයි මෙලියට ගියොත්, එහෙම නැත්නම් වෙන පන්සලකට ගියොත්, හදිසි වැඩකට ගියොත් ඒ වගේ ආරෙන්න විහාරස්ථානයේ නිතරම ඉන්නවා. ඉතින් ඕනෑම වෙලාවක ඇවිල්ලා කතා බහ කරන්න පුළුවන්. මම හිතන්නේ කොරෝනා තත්ත්වයක් දැන් සමනය වෙලා තියෙන හින්දා දැන් රටේ මම හිතන්නේ ගැදරින් ලිමිටේෂන්ස් තයින් කරලා තියෙනවා. පන්සලට යන එන පිරිස ආපහු සාමාන්‍ය තත්ත්වයට පත් වෙමින් පවතිනවා. මේ මාර්තු මාසේ සෑහෙන පිරිසක් ආවා ගියා පන්සලට. ඒ හින්දා ඔයගොල්ලෝ හැම දිනම පන්සලට යන්න එන්න පුළුවන්, සාකච්ඡා කරන්න. ඒ වගේම අපි භාවනා වැඩසටහන් කීපයක් ඉස්සරහා පටන් ගන්න බලාපොරොත්තු වෙන දේවල් ඉතින් ඒවත් එක්කත් සහ සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම සෙන්සුරාදා හවසට ධර්ම සාකච්ඡාවක්
පැවැත්වෙනවා. ආනන්ද හාමුදුරුව කරන අපේ කල්ගොල්ල ආනන්ද හාමුදුරුව ඒක විශේෂයෙන්ම අපි ෆෝකස් කරේ බුඩිස් නොවන අයට. හැබැයි උනාට ඕකට සහභාගී වෙන්න පුළුවන් ඒක මූලික අවබෝධය සඳහා. ඉතින් ඒවත් එක සහ සම්බන්ධ වෙන්නේ ඒ අතරතුර ඔය දේවල් කරන්න. ඒක ඕගොල්ලන්ගේ එදිනෙදා ජීවිතයේ පහසු කරගන්න, නිදහසේ ජීවත් වෙන්න, දුකින් නිදහස් වෙන්න මාර්ගය ඔන්න ඕක. ඉතින් ඒකත් එක්ක මොනවා හරි ගැටළු ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. සම්බන්ධ වෙලා ඉන්න ඕනේ මාතු මාත්මයකට. තියෙනවද මොනවා හරි ඒ වගේ? හොඳයි, එහෙමනම් ප්‍රශ්න ගැටළු නැත්නම් 8යි කාලෙට අසන්න වුණා වෙලාව. අපි මෙතකින් අද දවසේදී මේ ධර්ම සාකච්ඡාව අවසන් කරමු. අපි පුණ්‍ය අනුමෝදනාව සඳහා යොමු වෙමු. Oh, pian-pian terakhir mau kian nanya apa? Hai, satu karya kotamu. Hai, ini asta widi dan sih pat keragam di mita masa kita pamnu mati mi parlo yang itu nawi kumudu mahatni di manian mahan sevana karuna wati jaya singa manian de punya ni modena sita kiri meniman suwe pratana kiri mokke paramarte karagena ada dawasi di me dharma saka cawak dharma deshane sandaha aradhana karanda riyaduna to inna naturu viharasthane te vidin ගිලන් පස බුද්ධ පූජාවක් පිළියෙල කරගෙන විහාරස්ථානයට ඇවිදින එහි අග්‍රෝධ්‍ය අග්‍රපිණ්ඩි ලෞතර සම්මා සම්බුදු බුදු පියාණන් වහන්සේට පූජා කරන්න රියදුනා. ඉන් අනතුරුව පංචශීලයේ සමාදන් වෙලා සිල්වත් පිරිසක් බවට පත් වෙලා ධර්ම සාකච්ඡාවක් බුද්ධ වන්දනාව සිද්ධ කරන්නට රියදුනා. ඉන් අනතුරුව ධර්ම සාකච්ඡාවක් සඳහා සහ සම්බන්ධ වුණා. ඉතින් මේ සියලුම ක්‍රියාවන් කුසල් රැස් වෙන කුසල ක්‍රියාවන් ඒ වගේම සේසු පිරිකරත් පූජාට පිරිකරක් ඇතුළුව සේසු පිරිකරත් පූජා කරන්නට රියදුනා. ඉතින් මේ සියලුම ක්‍රියාවන් කුසල් රැස් වෙන කුසල ක්‍රියාවන්. ඉතින් මේ සියලුම කුසල ක්‍රියාවන්ගෙන් මේ රැස් වුණා වේ අනන්ත අප්‍රමාණ කුසල සම්භාර ධර්ම හේතු කරගෙන ඒ මේ ඒ වගේම අද උදෑසන දාන මේ පුණ්‍ය කර්මයක් සිද්ධ කළේ දානමය දානයක් දෙන්නත් දුන්න අද උදෑසන මේ නිමිති කරගෙන. ඉතින් මේ සියලුම කුසල ක්‍රියාවන්ගෙන් මේ රැස් වුණා වේ අනන්ත අප්‍රමාණ කුසල සම්භාර ධර්ම හේතු කරගෙන ඔබට අපට සිටින්නා වූ සීලෝ මිෂ්ඨකාමී දේව දේවතාවුන් වහන්සේලාටත් ඒ වගේම ඔබ අප පරිහරණය කරන්නා වූ වාසස්ථාන වලට යාන වාහන වලට ඇදී බැඳී සිටින්නා වූ සීලෝ මිෂ්ඨකාමී දේව දේවතාවුන් වහන්සේලාටත් ඒ වගේම මේ බුද්ධ ශාසනය මේ ලෝකේ ආරක්ෂා කරන්නා වූ සීලෝ දේව දේවතාවුන් වහන්සේලාටත් ඒ වගේම ඔවුන්ගේ පරිවාර උපපරිවාර සේනාධිපති යක්ක බෝමාරණාග කියන්නා වූ සීලෝ දේව දේවතාවුන් වහන්සේලාට මේ රැස්ුණා වේ අනන්ත අප්‍රමාණ කුසල සම්භාර ධර්ම හේතු කරගෙන ඔබ පතන්නා වූ බෝධිකින් නිවන් මාර්ගය පූර්ණේ කර ගැනීම සඳහාම හේතු වාසනා වේවා හේතු වාසනා වේවා හේතු වාසනා වේවා කියලා සාදුකාරයත් දීලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මෛත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මෛත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මෛත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා.
ඒ වගේම මේ රැස්නව ගුවනන්ත ප්‍රමාණ කුසල සම්බර්ධනය හේතු කරගෙන අද දවසේදී මේ ධර්මදානී මූර්ති පරමාර්ථය වෙච්ච ඒ මීට මාසයකට පමණ මත්තේ මේ පරලොව යන නිර්දනාවුවේ කරුණාවති ජයසිංහ මෑණියන් වහන්සේ ප්‍රමුඛ ඒ අනන්ත සංසාරයක් ඔබ අප පැමිණි ගමනේදී ඔබට අපට සිටියා වූ සීලෝ මෞර පීවරුන් ගුරු දෙගුරුන් නැද හිත මිත්‍රාදීන් යාල හිත මිත්‍රාදීන් ඇතුළු හැම දෙනාගෙන්ම යම් කිසියෙක් වීම පරලොව ගොස් පින් ලබා ගත හැකි අත්භවයක සිටිනවා නම් මේ හැම දෙනාටමත් මේ රැස්නව වූ අනන්ත ප්‍රමාණ කුසල සම්බාර ධර්මයේ හේතු කරගෙන ඔවුන් දුකතියක සිටිනවා නම් සුගතියට පැමිණ වහවහ නිවන් මාර්ගයට පැමිණ නිවන් මාර්ගය පූර්ණී කර ගැනීම සඳහාම හේතු වාසනා වේවා හේතු වාසනා වේවා හේතු වාසනා වේවා කියලා සාදුකාරයෙන් තියලා ප්‍රාර්ථනා කරමු. ඉතින් මේ ඥාතිය ගාථාව ජනා කළ පැන් කිණ්ඩි අතර පැත්ත තැන්පත් කරමින් පුණ්‍යන පොතව සිදු කරමු. ඉතින් මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ යතවරි මහපුරා පරිපූරෙන්ති සාගරං ඒව මේවයිතෝ දින්නං ප්‍රේතානං උපකප්පති උන්න මේ උදකං වද්දං යතානින්නං පවට්ටති ඒව මේවයිතෝ දින්නං ප්‍රේතානං උපකප්පති ඉච්චිතං පච්චිතං තුයං කික්කමේව සමිච්ඡතු සප්පේ බූරෙන්තු චිත්ත සංකප්පා චන්දෝ පන්න රසෝ යතා. ඒ වගේම මේ රැස්ුණාව යන තප්පමාන කුසල සම්බාර ධර්මයේ හේතු කරගෙන මේ විශේෂයෙන්ම අද දවසේදී මේ හාසා සම්බන්ධ වෙච්ච හැම දිනාටමත් ඔවුන්ගේ පවුල්වල දුවටත් ප්‍රියන්ත මහත්මයා ඇතුළු කුමුදු නෝනා ඇතුළු හැම දිනාටමත් ඒ වගේම සීලු මෙයාල හිත මිත්‍රාදීන් නැත හිත මිත්‍රාදීන් ඇතුළු හැම දිනාටමත් ඒ වගේම සූතාක්ෂණිය ඔක්සේ සහන සම්බන්ධ වෙච්ච ඒ හැම දිනාටමත් ඔවුන්ගේ පවුල්වල දුවටත් යම් කිසි ආකාරයක කර්මපලයක් කර්ම දෝෂයක් කර්ම බාධාවක් අනබන්දර විනබන්දර කුඩිනි කියනවා කිසියම් දෙයක් තිබේ නම් ඒ සියල්ල දුරින් දුර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා නිරෝගී භාවයට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම කරන කියන රැක රක්ෂා සහ ප්‍රප්ප කාර්යෙම සාර්ථක වේවා ශ්‍රී සිද්ද වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අධ්‍යාපන කටයුතු වල නීලෙන්නාගේ දුව දරුවන් ඇතුළු හැම දෙනාගේම අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ හසා සම්බන්ධ වෙච්ච හැම දෙනාටම තියෝගී පවුලවල දුවියට දෙමාපියන් ඇතුළු හැම දෙනාටම ජීවත් දීර්ඝායුෂත් ඒ වගේම නිරෝගී සුවයත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ ඉදී තවත් අරමුණක් තුනා වෝට්ලු විලින්ටන් බෞද්ධ විහාරස්ථානයේ වාසය කරන මේ වාසය කරමින් මේ ප්‍රදේශයේ ජීවත් වන බෞද්ධයන්ට යාගින් සේවන් ලබා දෙන ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී සුවය සහ ඉක්මනින්ම නිවන් පූර්ණ කර ගැනීම ලැබේවා කියන ප්‍රාර්ථනයක් ප්‍රාර්ථනා කරන මේ අවස්ථාවේදී එකත් මේ පින්න කර්මයේදී එක පරමාර්ථයක් බවට පත් වුණා. ඉතින් මේ ඒ වගේම අපි මේ කුසල ක්‍රියාවන් රාජ්‍යයක් සිද්ධ කරන්න මේ සිද්ධ කරපු මේ මොහොතේදී අපි අවසාන වශයෙන් ප්‍රාර්ථනාවක් තමයි මේ රැස්නාව යන තප්‍රමාණ කුසල සම්බාර ධර්මයේ හේතු කරගෙන මේ හසහ සම්බන්ධ විචේ හැම දිනාටම තෝන්ගේ පවුල් දුදු වියට ඒ වගේම සීල ලෝක සීල වාසීන්ටම මේ රැස්නාව යන තප්‍රමාණ කුසල සම්බාර ධර්මයේ හේතු කරගෙන නිවන් මාර්ගයට පැන නිවන් මාර්ගය පූර්ණේ කර ගැනීම සඳහාම හේතු වාසනා වේවා හේතු වාසනා වේවා හේතු වාසනා වේවා කියලා සාදුකාරයෙන් ප්‍රාර්ථනා කරමු. සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඊතං බුද්ධාන සාසනං අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේදච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිච්ඡතු.